හරි පුතේ අපි පැටවටික ආව නේද ඔක්කොම ආ හැමෝටම සුභම සුභ සන්ධ්‍යාවක් ඉතින් කොහොමද ආ අපි ගිය සතියේ හම්බුණා නේද සෙනසුරාදා නේද අපි කලේ ඕ කවුද ඉන්නේ අද කෝ කැම් ටික ඔන් කරගන්න බලන්න කවුද ඉන්නේ කියලා බලමු අනුහස් ඉන්නවා ඉසුරි ඉන්නවා මදානයි මිනෝෂ හුඟ දවසකින් මොකද පොතේ යන්නේ අවුරුදු ජයද අවුරුදු ජය කෑගිත් හම්බුණා නේද මිනෝෂ ඉන්නවනේ අපේ කවුද මිනු කිදුවන්ගේ තාම සිග්නල් ප්‍රශ්න කියලා තිබ්බා එනිසා යන්න නැති වෙයි. හරි, තව කවුද අලුතෙන් ඉන්නේ? අනුහස් පුතා අපිත් එක්ක ගිය සති හිටියද? Excuse me miss, මේ අනුහස් ක්ලාස් එකේ පැකින් එන්නේ මම එතකන් එයාගේ නෝට් එක ලියලා හෙට රෙකෝඩින් එකට යව තියනවා ඒ පැයට. හරි. හරි. මිස්ටර් කිව්වා කලින්. හරි. ඊළඟට ආයි නවා ඔෂානි ඔෂානි පුතේ ඔයා අද අලුතෙන්මද ඔව් ටීචර් අද අලුතෙන් නේද හරි සෙනසුරාදා පන්ති හිටියේ කවුද පුතේ ඉස්සර හිටියා නේද ඔව් ටීචර් හරි මොනාර පුතේ හෝම්වර්ක් දුන්නේ අපි අපි ඒ ටික බලලා අද පාඩමට යමු ඔව් පුතේ කියන්න මේ ඉසුරි එක ප්‍රශ්නයක් කියන ඉන්න දරු අපි ඒක සාකච්ඡා කරන්නේ පුතා එක ප්‍රශ්නයක් කියන්න මට පළවෙනි ප්‍රශ්නේ කියන්න මෙත් වඩන්න තිබිය උසස් ගුණාංග පහ ඒකද හරි හරි මෙනුෂ පුතේ රෙකෝඩින් එක ඉඳා බැලුවද ප්‍රශ්න ලියා ගත්තද මෙත් වඩන්න තුල තිබිය යුතු උසස් ගුණාංග පහක් නේද ඉසුරි කියන්න බලන්න උත්තර පුතේ මේ ඔෂානි ඔෂානි නේද අලුතෙන් ආයි අලුතෙන් ආපු දරුව ප්‍රශ්න ටිකක් ලියා ගන්න පුතේ මං එයාලට ලියා ගන්නත් එක ටිකක් කියන්න අපි ගිය සතියේ කළේ පුතේ පස්වෙනි පාඩම හරිද අපි අලුතෙන් ආපු යාළුවන්ටත් ඒ ටික දාගමුකෝ ලියා ගන්න නෝට් එක පස්වෙනි පාඩම බෝඩ් එක පේනවද මනස පුබුදන තැනස පාදමු මාර්තකාව ලිව්වා ලස්සනට ඉරක් ඇන්ද හරිත අද දිනේ දාගන්න දරුවෝ අද 29යි නේද හරි ප්‍රශ්නෙ තමයි පුතේ මෙත් වඩන්නෙකු තුල තිබිය යුතු මෙත් වඩන්නෙකු
වඩන්නක තුළ තිබිය යුතු තිබිය යුතු ගුණාංග 10ක් කියන්න නේද? අමුතු ඉක්මනින් ඉක්මනින් පෑන චුට්ටක් ලියවෙනවා මදි ඈ ඒක නිසා. ගුණාංග 10ක් ලියන්න. හරි. කියන්න පුතේ මේ මෙත් වඩන්නෙකු නේද? අපි කිව්වා තව කෙනෙක්ට මෛත්‍රී කරන කෙනෙක් නේද පුතේ? මෙත් වඩන්නේ කියලා කියන්නේ තවත් කෙනෙක්ට මෛත්‍රී කරන කෙනෙක්. මෙත් වඩන්නෙකුට පුළුවන්ද මෙනෝෂ මේ තරහ මූණෙන් මෙත් වඩන්න පුළුවන්ද? බැහැ නේද? එතකොට තරහ මූණකින් බැහැ, අර කේන්තියකින් බැහැ නේද? එහෙනම් එයා ළඟත් පුතේ ගුණාංග තියෙන්න ඕනේ. අපි කී සතියේ ගොඩක් පැහැදිලි කිරීමක් කළා. එතකොට ඉසුරි කියන්න පුතේ අපි ලියපු උත්තර ටික යාළුවන්ට ලියා ගන්නත් එක්ක ඉසුරි පහක් කියන්න, මෙනෝෂ පහක් කියන්න. හරි, ඉසුරි පහක් කියන්නක මුලින්ම පුතේ මයික් එක ඔෆ්. එකක් කියන්න තිර මුලින්ම එකක් කියන්න. දක්ෂයකු වීම. හරි, එතකොට පළවෙනි ඔන්න කිව්වා දක්ෂයකු වීම. ඒක ලියා ගන්න පුතේ. දක්ෂයෙක් වෙන්න ඕනේ කියන්නේ තව කෙනෙක්ට මෛත්‍රී කරන්න පුතේ අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් අපි කේන්තිය පාලනය කරන්න ඕන නේද? අපි ඒකට දක්ෂ වෙන්න ඕනේ. අපි ඒකට පුහුණු කරන්න ඕනේ කියලා අපි කියන්නේ නේද? අපි ඒකට පුහුණු කරන්න ඕනේ පුතේ. එහෙම නැතුව අපිට බෑ කෙනෙක්. අපි දැන් අපි එදා කතා කරේ නේද, අපිට තුවාලයක් වෙලා අපේ අතින් හරි ලේ වැටෙනවා. ඒත් අපි ඒ ලේ පෙරාගෙන හරි තනිත් කෙනාට මෛත්‍රී කරන්න අපි ළඟ ඉවසීම තියෙන්න ඕනේ. අපි දක්ෂ වෙන්න ඕනේ ඒ දේ කරන්න නේද? හරි, ඒක පළවෙනි උත්තරේ ලියා ගන්න දක්ෂයක වීම. දෙවෙනි එක ඉසුරි, අපි ඒකට දක්ෂ වෙන්න ඕනේ. දෙක පුතේ ඉසුරි සිග්නල් මදි පුතා, මට ඇහෙනවා මේ කැඩි කැඩි ඇහෙන්නේ. කියන්නකෝ පුතා. අවංක වීම. වෙරි ගුඩ්, අවංක වීම. හරි, දෙවෙනි එකත් ලියා ගන්න. අවංක වෙන්න ඕනේ අපි නේද? අපිට වංචා සහගත සිතින් පුතේ මෛත්‍රී කරන්න බැහැ දරුවෝ නේද? ඕ අවංක. හරි පුතා, කියන එක මට එහෙම පැහැදිලිවම නෑ. අවංක වෙන්න ඕනේ සහ ඒක මැනේජ් අවංක වෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ කියලා අපිට නිකන් හිතන්න පුළුවන් මං ඔයාන්ට අවංකවම මෛත්‍රී කරනවා කියන එක. එහෙම නෙමෙයි පුතේ, ඒක මනවින්ම හිතින් හිතලම අපි එදා කිව්ව හැමදෙස්සෙම අපි තමන්ව උපමා කරගෙන නේද? අපි දනුවමට බයයි නම්, අපි කවුරු හරි අපිට ගහනවට බයිනවට බයයි නම් ඒ දේම තමයි අනිත් කෙනත් නේද? ඒක නිසා ඒ අවංකභාවයත් එක්ක තමයි අපි මෛත්‍රී වඩන්න ඕනේ, නැත්නම් මෙත් වැඩීම කරන්න ඕනේ. හරිද? අනිත් කාරණාව මෙනුෂ කියන පුතේ බලන්න, මෙනුෂ ලියපු උත්තරය. අනිතමානී වෙන්න ඕනේ. අන්න හරි, අනිතමානී කියන්නේ මොකද පුතේ? නිහතමානී නේද? නිහතමානී වෙන්න ඕනේ. අපි මෙත් වඩන්න අපිට, අපි හිතමු ඔන්න මෙනුෂට අයි ආ මෙනුෂර අයියලා අක්කලා නෑ කියපුතේ නෑ නේ? ඉන්න අයියේ තියෙන්නේ අක්කෙද්ද? අයියේ. අපි හිතමු ඔන්න මෙනුෂට ගැහුවා අයිය පාර. හරිද? එතකොට මොකද කරන්නේ? මෙනුෂ නිහතමානී වෙන්න ඕන. අයිය ගහන්නත් ඉතින් වැරද්ද කර තමයි ඉතින්.
නේද? ඒ වුණාට ඒක ඔළුව පාත් කරලා නිහතමානීව පිළිගන්නවනේ තමන්ගේ වැරද්දක් වෙන්නේ නැති නම් එහෙමයි කියලා අපි අයියට වෛර කරන්නේ නැහැ නේද පුතේ? අපි අයියට වෛර කරන්නේ නැහැ. එයා අපිට ගහන්න නැත්නම් මොයම් කිසි හේතුවකට. ඒක නිසා අපි එයාට වෛර කරන්නේ නැහැ. එහෙනම් අනතිමානී වෙන්න ඕනේ. තව උත්තරයක් කියන්න බලන්න. කීකරුකම්. කීකරුකම් අන්න හරි. කීකරුකම් අනතිමානීකමත් එක්ක මං කිව්වා. වැඩිහිටිය අයගේ නේද? වැඩිහිටිය අය අපිට පහරක් හරි ගහන්න පුළුවන් අම්මා තාත්තා. ඉතින් වැඩිහිටිය අය නෑ වෙන කෙනෙක් හරි එහෙම කියලා අපි යාට තරහ බැඳගෙන යාමට ගැහුවා මම වැරද්දක් කළේ නෑ එහෙම කතා කරන්න එපා පුතේ. එතකොට එහෙම නැතිව හරිම කීකරු වෙන්න ඕනේ නේද? අපි හැමතිස්සෙම කියනවා නේද කීකරු හොඳ දරුවෝ වගේ අපි හැදෙන්න ඕනේ පුතේ. ඒක නිසා කීකරුකමත් අනිවාර්යයෙන්ම මෛත්‍රී වඩන කෙනෙක් ළඟ තියෙන්නම ඕනේ ගුණාංගයක්. හරි. තව කියන්න ඉසුරි. ඉසුරි පුතාට සිග්නල් නෑ මට කියන්නේ කැඩිලා ඇහෙන. කියන්නක පුතේ. හරි. මෙනුෂ කියන්නකො තව එකක්. මං ඉතුරුටි කියාගෙන යන්න. අවංක බව. අවංක බව අපි කිව්වනේ. ඔව් අවංක බව කිව්වා. හරි. අනිත් යාළුවෝ ටික ලියා ගන්න. මම තව උත්තර කිහිපයක්ම කියන්නම් පුතේ. අපි කිව්වා දක්ෂ වීම, අවංක වීම, ඒකත් මනවින් අවංක වීම. ඊට පස්සේ මුදු බව. මුදු බව. මුදු බව. ඊළඟට කීකරුකම ඊට පස්සේ අනිත්‍යමානී බව දැන් ඒ ටික අපි කතා කරා. ඊට පස්සේ ආයි පුතේ ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වෙන්න ඕන නේද? අපි එදා කිව්වා ඉසුරට ගවුන් දෙකක් හම්බුණා කිව්වා ආච්චි අම්මගේ නොයි තාත්තගේ නොයි. ඉතින් ඒ විදිහට ලද දෙයින් සතුටු වෙන්න ඕන නේද? මට වික ඇඳුමක් හම්බුණා කියලා මම තරහ බැඳගෙන එහෙම මේ ඉන්නවද? නෑ නෑ අපිට ලැබිච්ච දෙයින් පුතේ අපි සතුටු වෙන්න ඕන නේද? සතුටු වෙලා අපි ලැබිච්ච දෙයින් පිරිමහගෙන අපි හරි සරල ජීවිතයක් ගත කරන්න ඕනේ. ඊළඟට ඊළඟ කාරණාව පහසුවෙන් පෝෂණය කළ හැකි වීම. ටිකේ මේ උත්තර ටික කියන්නේ පුතාර ලියන් යන්න. මං කිව්වා මුදු බව ඊළඟට පහසු කළ හැකි ඊළඟට පුතේ අපිට මේ පහසෙන් පෝෂණය කළ හැකි වීමටම කියන්න පුළුවන් සරල වීම නේද? සරල ජීවිතුම් ජීවිතේ අපි සරලව ජීවත් වෙන්න ඕනේ. සරල බව මම කිව්වා අපිට අවශ්‍ය වෙන්නේ කොය හරි හොඳ තැනකට යන්න ඇඳුමක් නම් නේද? ඉස්කෝලට යන ඇඳුම නම් අපි අඳින ඇඳුම් එක හෝ දෙක ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනේ. ඊට අමතරව අර අධික පරිභෝජනය කරන විදිහට හැමදේම එක්ස්ප්‍රස් කරගන්න හොඳ නැහැ. ඒ දේවල් නිසා තමයි අපිට කේන්තිත් යන්නේ නේද? ඒ දේවල් ඒවයි ඈත් වෙලා අපි මනස පුරුදු කරනවා නම් පුතේ අපි මෛත්‍රී කරනවා කියන එක අපිට ඉබේම ඇති වෙනවා පුතේ. දැන් හිතන්නකො අයියා ළඟ තියෙන ඒවා මටත් ඕනේ ඕනේ කියලා අඬන නිසානේ අපි එයත් එක තරහ වටින්නේ නේ. එහෙම නැතිව හා මට තියෙනවා කාර් එකක් ඒක මට ඇති නේද ඔෂානි? මගේ ළඟ බොනික් එකක් තියෙනවා. නංගි කෙනෙක් ඉන්නවද අක්ක කෙනෙක් ඉන්නවද? කවුද ඉන්නේ ඔෂානිද? අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි. ආ දෙන්නෙක් ඉන්නවනේ නේද? ඔන්න දැන් ඔෂාන්ට එක බොනික්යි අක්ක ළඟ දෙන්නෙක් සංගලක දෙන්නේ කියනවා. රණ්ඩු වෙන්න ගිහිල්ලා හරියනවද? මටත් ඕනේ මට එක්කෙනායි කියලා. ඈ නෑ නෑ පුතේ අපි හැමතිස්සෙම සරල වෙන්න ඕනේ නේද? ගැටි අය වෙන්න ඕනේ නකට. සංසොන් ඉදurar නැති බව. පුතා ලියා ගන්න ඔෂානි. ලියා ගන්න පුතේ. මේ සතියේ හිටියේ නෑනේ මෙතන ඉඳන් පටන් ගන්න.
සංතුරන්ති බව. ඊළඟට ආයි අපිට කියන්න පුළුවන් ප්‍රඥා වංශ වීම. අපි අපි කියන්නේ නේද අපි මොලේ කල්පනා කරන වැඩ කරන්න ඕනේ කියලා නේද? පුතා ලියා ගන්න මේ ටික. තවත් මං ඉදන් යාළුවෝ කිව්වා ඒ ටිකත් එක්ක මෙතනම් කරුණු පහක් තියෙනවා. ඕනනම් මං තවත් එකක් ලියන්න. කුලයන්හි නොඇලීම. හරි ඊළඟ ප්‍රශ්න කියන්න පුතේ. මෙනුස කියන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. එයින් තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න. අන්න හරි එයින් තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න. ටීචර් ගිය සතිය ඔය ඔක්කොම එකින් එකට කියලා දුන්නා. හා කියන්න බලන්න මෙනුස ලියපු තුන. දැන් අලුතෙන් අපි යාළුවෝ මේ ටික ලියලා තුනක් පුතේ පැහැදිලි කරන්න ඕනේ. ඒකල චුට්ටක් ඉඳ තියාගන්න. මම තීටි කියලා දුන්නේ පහසුවෙන් පෝෂණය කරන්නේ කොහොමද, අවංක වෙන්නේ කොහොමද, දක්ෂයෙක් වෙන්නේ කොහොමද අන්න එහෙම කෙටියෙන් විස්තර කරන්න තියෙන්නේ පුතේ. හා මෙනුෂ ලියපු එකක් කියන්නකෝ අපි අනිත් එක ඉස්සරගෙන් අහමු. පුතේ ඔයාගේ හෝම්වර්ක් මට හම්බුණා දරුවෝ. මට ඒක බලන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මම ඒක දාන්නම්. එනෝෂ තුනක් පැහැදිලි කරන්න දීපනේ. එකක් කියන්න ටීචර්. තාම ඕෆ් වෙලා පුතේ මයික් එක. තේරෙන විදියට කියන්න ටීචර්. ටීචර් උදව් කරන්න. ඕ දක්ෂයෙකු වීම. හරි දක්ෂයෙකු වෙන්න ඕන කියලා කියන්නේ කොහොමද? අපි කිව්වේ අපි හැමතිස්සෙම අවස්ථාවනුකූලව නේද, අවස්ථාවට හරියන විදිහට තරහ ගන්නෙ නැතිව ඉවසීමෙන් අනිත් කෙනාට මෛත්‍රී කරන්න පුතේ අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක කෙටියෙන් ලියන්න තියෙන්නේ. හරිද? හා ඉසුරි කියන්න බලන්න. ඉසුරි මොකද ලිව්වේ? කීකරුකම ගුරුවරුන්ට දෙමාපියන්ට මැනවින් කීකරු වීම. හරි වෙරි ගුඩ්. මං කිව් ඉසුරි දැන් ටිකක් හැදිලා දෙන්නේ. ඉසුරිට දැන් තේරෙන උත්තර ගලපන්න නේ. හා මෙනුස කියන්න බලන්න තව එක. අවංක බව. අවංක බව මොකද්ද පුතේ? අවංක බව කියලා කියන්නේ හැමතිස්සෙම තමන්ගේ සිතට නේද, තමන්ගේ සිතට අවංක වෙන්න ඕනේ. තමන්ගේ සිතට අවංක වෙලා අපි අන්න කෙරෙහි මෛත්‍රී වඩන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනදී අවංක වීම කියලා කියන්නේ. එතකොට වෙන දෙයක් ගැන නෙමෙයි, දැන් හොරකම් කිරීමක් ගැන එහෙම දෙයක් නෙමෙයි මෙතන අවංක වීම කියන්නේ. මෛත්‍රී කරන්න පුතේ අපි අවංකවම. අර බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහන් පුදු ගුණය කියලා. ඇයි රහසින්වත් පව් කරේ නැහැ පුතේ නේද? රහසින්වත් පව් කරේ නැහැ, හිතින්වත් හිතුවේ නැහැ මෙයාට අයහපතක් වෙන්න ඕන කියලා. දැන් සමහර යාළුවෝ එහෙම ඉන්නවනේ නේ, එහෙම ඉන්නවනේ. දැන් යාළුවෝ හොඳයි කියලා කිව්වට අපි හිතන්නේ නැහැ. ඉතින් ඒ ඇත්තටම අපිට එහෙම මේ මෛත්‍රී කරාද කියන එක දන්නේ නැහැනේ. ඒක නිසා අන්න එහෙම නැවී අපි අවංකවම මෛත්‍රී කරන්න ඕනේ කියලා තමයි පුතේ කියන්නේ. හරි ඊළඟ ප්‍රශ්නේ කියන්න පුතේ. දෙන්නක එක්කෙනෙක් කියන්න මට. සියලු සත්ත්වෝ සුවපත්ත්වයන් අර්ථයේ තේරුම පැහැදිලි කරන්න. හා වෙරි ගුඩ්.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා යන අර්ථය පැහැදිලි කරන්න. මොකද පුතේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන්නේ? මොකද්ද? සියලුම සත්වයන්ට සුවෙන් සතුටින් ඉන්න ලැබේවා. සියලුම සත්වයන්ට නිදුක් නිරෝගීව. Very good. Oh. හරි. Very good පුතේ. අන්න ඒ විදිහට. එහෙනම් ඒ ප්‍රශ්න අපි ලියාගමු. අලුතෙන් ආපු දරුවෝ ටික ඒ ප්‍රශ්න සියලු සත්වයෝ. ඔෂානි කියනවා නේද පුතේ? ඔව් ටීචර්. හරි. පෙරලි කමා යටතේ දාලා ලියාගන්න පුතේ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. කියලා දාලා පෙරලිකමා වහන්න. යන අර්ථයෙහි අද අලුතෙන් මනෝප්‍රිය ඇවිල්ලා හිටියා නේද? මනෝප්‍රිය ඉන්නවද ලයින් එකේ? ඔව් ටීචර්. හා අනුප්‍රිය පුතා ලියා ගන්නව නේද? ටීචර් මම කලින් ලෙසන් එකට ඇවිල්ලා හිටියා ටීචර්. හරි. එහෙනම් අඩුපාඩු ටික විතරක් දැන් ටික සාකච්ඡා කරන් යනකොට හරි වැරදි දා ගන්න ඕනේ ආ. හරිද? හරි. සියලු සත්වය සුවපත් වෙත්වා කියලා කියන්නේ මොකද්ද පුතේ? මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්. පණ ඇසි අපි කිව්වා මුලින්ම, එදා අපි පැහැදිලි කරලා දුන්න පුතේ සියලු සත්වය කිව්වම අපි මුලින්ම අපි කියලා කියමු. ඔන්න මම. හරි. මුලින්ම අපි කාටද මෛත්‍රී කරන්න ඕනේ? කාටද ඔෂානියක් මුලින්ම මෛත්‍රී කරන්න ඕනේ? අපිට. කාට? ඉසුරිටද? නෑ නෑ ඉසුරිටද? මේ නෑ මෙනෝෂරත් නෙවෙයි. කාටවත් මුලින් මෛත්‍රී කරන්න ඕනේ? අහ් කියන්න බලන්නකෝ දන්නේ කෙනෙක් අතෝස්සන්. කාටද මුලින්ම අපි මෛත්‍රී කරන්නේ? බුදුජානන් වහන්සේට. තමන්ට. වෙරි ගුඩ් තමන්ට. අන්න හරි තමන්ට පුතේ. හරිද? සාන්ති මුලින් පුතේ තමන් මෛත්‍රී කරන්න. ඊට පස්සේ කවුද? ඊට පස්සේ ඊට පස්සේ කාටද අපි මෛත්‍රී කරන්නේ? අනුප්‍රියගේ ගෙදර තව කවුද ඉන්නේ? අනුප්‍රිය හැරුණකොට තව කවුද ඉන්නේ? ආ අනුප්‍රිය කවුද පුතේ ඉන්නේ? අනුප්‍රිය කොහෙද ඉන්නේ? හා මෙනෝෂ කවුද පුතේ ඉන්නේ තව? කවුද ඉන්නේ? අම්මා තාත්තා නේද? මම මුලින්ම මම, ඊට පස්සේ මාගේ දෙමව්පියෝ නේද? දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ. ඊළඟට ඊළඟට මොකද්ද? ගෙදරින් පිට. ඊට පස්සේ ගුරුවරු අසල්වාසීන් යාළු මිත්‍රයෝ නේද? ඒ ඔක්කොම හිතවත් අය. ඊට පස්සේ අහිතවත් අයට අපිට හිතවත් නෑ. ඒ මගතොට දකිනවා, මොන ගැහෙනවා, කතා කරලා කියනවා, ඒ හිතවත් කමක් නමුත් ඒකම නේද? අහිතවන්තයෝ ඊට පස්සේ තමයි සියලුම සත්වයෝ කියලා අපි කියන්නේ නේද? ඉතින් ඒ විදිහට පුතේ මෙහෙම ලියන්න, සම්පූර්ණ උත්තරයක් අපි ලියාගමු. මම ඇතුළු. ඒක ලියාගන්න හැමෝම කලියර තියෙන උත්තරේ හරි පුතේ. මම පුතාලා සම්පූර්ණ උත්තරයක් දෙන්නම් පොයකට.
මම ඇතුළු විශ්වයේ වෙසෙන පුතා ලියා ගන්න මනෝප්‍රිය ඔෂානී ලියා ගන්න ඔක්කොම ලියා ගන්න මම ඇතුළු විශ්වයේ වෙසෙන මානවයා ප්‍රමුඛ මානවයා කවුද මානවයා කියන්නේ ආපුතේ කවුද මානවයා මනුස්සයා මනුස්සයා නේද මානවයා කියන්නේ මේ අපිට මානවයා ප්‍රමුඛ සෙසු ජීවි සෙසු ජීවීන් සෙසු ජීවීන් සියලුම දෙනාව සෙසු ජීවීන් සියලුම දෙනාව අපි ලියන්නේ කෙලින්ම සාමාන්‍ය කියලා ටාගට් කරලා උත්තර අපිට එතකොට ආයි පාඩම් කරන්න ඕනද නෑ අපි දැමම උත්තර ලියන්න ලෑස්ති වෙනවා හරි සෙසු ජීවීන් සියලු දෙනාම පුතා මට කියන මෙනුෂ අපි පටන් ගත්තේ කොහොමද කියලා මම ඇතුළු විශ්වයේ වෙසෙන මානවයා ප්‍රමුඛ සෙසු ජීවත් සියලුම දෙනාම සියලු දෙනාව මෙහිදී අර්ථකථනය කෙරේ කොහොමද ලියන්නේ ඉන්න මම ලියලා පෙන්නන්න අර්ථකථනය වෙනවා කියන පුතේ සියලුම දෙනා එතනදී මේ අපි සියලු දෙනා මේක අයිති කියලා කියනවා අර්ථකථනය අර්ථකථනය කෙරේ හරි බුදු දහම මිනිසාගේ බුදු දහම මිනිසාගේ ඒකටම දෙවිද ඔව් පුතේ ඒ උත්තරේම ලියාගෙන යන්න බුදු දහම මිනිසාගේ බුදු දහම මිනිසාගේ බුද්ධිය ශ්‍රේෂ්ඨත්වය බුද්ධිය බුද්ධිය ශ්‍රේෂ්ඨත්වය බුද්ධිය ශ්‍රේෂ්ඨත්වය ඉහලින්ම පිළිගන්නා අතර ඉහලින්ම පිළිගන්නා අතර පුතාලමේ උත්තර වලට බය වෙන්න එපා. මම පුතාලට ඕවා කියවල ටිකක් ඔළුවට එනකොට වචන ගලපනකොට අපිට ඕල වලට උත්තරයක් හිතේ කෙටි සටහන් පැහැදිලි කිරීම ලියන්න පුළුවන් ආයියා. නේද? ඔක්කොම ඉවර වෙන්න ලියන්න. ඒක නිසා අපි දැමම් පොඩ පොඩ ලියන්න ඉගෙන ගන්න. හරිද? ශ්‍රේෂ්ඨත්වය ඉහළින්ම පිළිගන්න අතර සෙසු සෑම ජීවියෙකු කෙරෙහිම සෙසු සෑම සෙසු සෑම ජීවියෙකු කෙරෙහිම 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 කෙරෙහි කුසේ කියන්නේ එයාලා කෙරෙහි කෙරෙහිම බෙහෙවින් බෙහෙවින් බෙහෙවින්
බෙහෙවින් හිතානුකම්පිත ආකල්පයක් හිතානු කියන්නේ හැමෝටම එකසුව පිණිස පුතේ හරි හිතානුකම්පිත හිතානුකම්පිත ආකල්පයක් හිතානුකම්පිත ආකල්පයක් මෙයින් එළි දක්වයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා කියන්නේ පුතේ මේ විශ්වයේ ඇතුළු සියලුම සත්වයන්ට කියන්නේ සුළුපටු නෙවෙයි හිතානුකම්පිත ඉතාමත් හිතකාමී දර්ශනයක් තමයි මේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අර්ථයෙන් පුතේ පැහැදිලි කරලා දෙන්න. හරිද අපිට ඔය ඇති තව ටිකක් තියෙනවා. මෙයින් ඔබතුමා කියන්නේ ආකල්පයක් මෙයින් ආකල්පයක් මෙයින් එළි දක්වයි නැත්නම් පෙන්නුම් කරයි. ඔහොම ඉන්න පුතේ විනා ආකල්පයක් මෙයින් දක්වයි නැත්නම් පැහැදිලි කරයි. හැබැයි එකක්. එතනම ලියාගන්න පුතේ මෙහිදී සෑම විටකදීම පෙරලි සමායයට ක්‍රියා ගන්න අත්තානං උපමං පත්වා පෙරලි සමායයටදී අත්තානං උපමං කත්වා අත්තානං එක වචනයක් උපමං එක වචනයක් කත්වා හේවත් තමාව උපමා කොටගෙන මෛත්‍රී වඩනු ඇත. ඒක විශේෂ වෙන්නේ පුතේ මේක හැමෝටම හිතසුව පිණිස. සියලුම සත්‍යයන්ගේ හිතසුව පිණිස තමා කරන්නේ. ඒක මුලින්ම හැමතිස්සම තමාව තමයි අර්ථ ගන්නන්නේ නේද? තමා උපමා කරගෙන. දැන් අපි කැමති නෑනේ අපිට කවුරු හරි ගහනවට බයිනවට. ආ ඔෂානි කැමති තමන්ට ගහනවට? කවුරු හරි ඇවිල්ලා ගහනවට කැමතිද? ඈ නෑ ටීචර්. එහෙනම් අපි මොකද කරන්නේ? අපිම උපමා කරගන්න ඕනේ. අපි ගහනවට කැමති නැත්නම් අපි කාටවත් ගහන්න යන්නේ නැහැ. නේද? ඒක තමයි හැමතිස්සම අත්තානං කතා තමා උපමාත්ගෙන. හරි. හරි ඊළඟ ප්‍රශ්න පුතේ කියන්න මට. ඔය දරුවෝ කියන්න. මෛත්‍රී. ඔව්. ඔය මම කියන්න. එතෙන්ට ඉඳන්යි මෛත්‍රී. මේ පුතා අහන්නේ මේ ලියපු ප්‍රශ්නේ මේක නේද? හා. හරි. ඒක පුතේ අමුතරල උත්තරයක් හදලා කිව්වේ ලියපු එකක් නෙමෙයි. ඉසුරි කියන්න මේ පුතා මේ අන්තිම ටික විනෝචන ලියා ගන්න. මෛත්‍රී වඩනු ඇත.
හරි පුතා ඉස්සරේ කියන්න පුතේ ගිය සතියේ දුන්නේ අනිත් ප්‍රශ්නේ ආ මේ ඕමිට මනුස්සකෙ හිටියක් වගේ සතියනේ අනුප්‍රිය පුතා ඊළඟ ප්‍රශ්නේ කියන්න ආ පුතේ අනුප්‍රිය අනුප්‍රිය පුතා ඇහෙනවද අනුප්‍රිය මයික් එක ඔන් කරගන්න පුළුවන් නේ හරි පුතේ ඉන මේ අනුප්‍රිය කියන්න පුතේ මොයගේ සතිය නුන් අපි අනිත් ප්‍රශ්නේ මයික් එක ඔන් කරලා තියෙන ඇහෙන්නේ නැහැ මට නේ හරි කමන්නේ ඉසුරු කියන්න පුතේ අපි අනිත් ප්‍රශ්නේ පරක්කු වෙනව නැත්තම් අපි අද පාඩමට යන්නත් නපරෝ පරණිගුප්පේත නපරෝ පරණිගුප්පේත ගාථා නපරෝ පරණිගුප්පේත නේද ගාථාව සම්පූර්ණ කරන්නේ ඊකනම් පුතේ ඔයාලගේ අච්චුපොතේ තියෙනවා අච්චුපොතේ 37 වෙනි පිටුව මනුප්‍රිය පුළුවන් පුතේ මයික් එක ඔන් කරගන්න පුළුවන් මනුප්‍රියගේ පැත්තේ ගැටලුවක් තියෙනවා නේද අනේ හැමෝටම පුතා ඔයාගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ ඒ වුණාට මේ ඇහෙන්නේ නැහැ අපිට කියන එක ඒකයි ප්‍රශ්නේ හරි කමක් නැහැ හරි ඒක පුතේ 37 වෙනි පිටුවේ බුද්ධ ධර්ම අෂ්ටපදයේ 37 වෙනි පිටුවේ මෙතන තියෙනවා ගාථාව. මේකේ තියෙන විදිහට හරියට වචන ටික පොතේ ලියන්න ඕනි. හරිද? කොහමද? නපරෝ පරන් නිකුබ්බේත නාති මන්දේච සත්ත්‍ය කිනං සම්ති. කයා රෝසනා පටික සංඥා ඥාන්‍ය මඤ්ඤස්ස දුක්ඛ මෙච්චය. මොකද මේකෙන් කියන්නේ කෙනෙක් අනේක නොහික්මවයින නේද කිසි කෙනෙකු අන් කෙනෙක්ට අවමන් කරන්නේ නැහැ සිත කය වචනය කියන දෙකම තුන්දොරම සිත කය වචන කියන තුන්දොරම සංවර කරගන්නවා කියලා මං කියන්නේ පුතාලට හැමතිස්සෙම අපි තව කෙනෙක්ට ගහන්න බයින්න අවමන් කරන්න හිතන්නේ නැහැ පුතේ අපිව උපමා කරගන්නවා නා නේද එහෙම වුණොත් දැන් මම කැමති නැති මට මොනා හරි කරනවට නේද අවමන් කරනවට එහෙනම් අපි අනිත් කෙනාට අවමන් කරන ඒවා උසුළු විසුළු කරන ඒවා ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ නේද පුතේ ආ හොඳ නැහැ ඉතින් ඒක නිසා තමයි මෙතන කියන්නේ හැමතිස්සෙම එක්කෙනෙක් අනිකි පරවා යවන්න හොඳ නැහැ කියන්නේ එයාව නොයික්ම විය යුතුයි හැමතිස්සෙම අපි තරඟකාරී තමයි අපි හැමෝම තරඟකාරී තමයි ඒ වුණාට අපි හිතන්න අරගයි අර කෙනෙක්ව පාගල ඉස්සරහට යන්න අන්න ඒ වගේ සිතුවි හැමදෙස්ම මේ හැමදේම පුතේ තමන්ගේ තමන් උපමා කරගනිමින්ම මේ ජීවිතේ ගෙනියන්න කියන එකත් එක තමයි මෙතන තියෙන්නේ ඔය කෙනෙක්ව නොයික්වන්න නැත්නම් කෙනෙකුට අවමන් කරන්න එපා සිත කය වචන යන සුන්දර සංවර කරගන්න කියන අර්ථය තමයි පුතේ ඒකේ තියෙන එක පුතාලා අච්චුපත බලාගෙන හරියටම වචන ටික ලියන්න ඕනේ හොඳයි හරිද හරියටම වචන ටික ලියා ගන්න ඕනේ හරි ඊළඟ ප්‍රශ්නේ මාතා යතානි යම් පුත්තං යන ගාතාව සම්පූර්ණ කරන්න ඒක අපි කියමුද කට්ටියම හරි කට්ටිය මයික් ඔන් කරගන්න බලන්න අපි ගාතාව කියමු එකපාරක් නැත්නම් මම විතරක් කියනවා මට ඇහෙන්නේ නැහැ කියනවා ඉතින් නපරෝ පරන්නිකෝ වේතක තැන ඉඳන් හරි කෝ කියන්න බලන්න මයික් ඔන් කරගන්න ඔෂානි මනුප්‍රිය මනුප්‍රිය පුතාගේ නම් මයික් එක මොකක් හරි ගැටලුවක් තියෙනවා දරුවෝ හරි හරි අනුහස් ආවා නම් නෑ නේ තාමවත් නෑ හරි අපි කියමු නපරෝ පරන් නාදිමත්
හරි. කියන්න බලන්න මට තාසාව තනියම අනුප්‍රිය. නපරෝ. නෑ ගාථා ලියන දෙපොත කියන්න මට අච්චුපත බලාගෙන මනෝෂ. අනුප්‍රියගේ මයික් එක වැඩ කරන්නේ නෑනේ. නපරෝ පරන්නිකෝ කේත නාති මඤ්ඤත කත්ත තිනං කන්ති බද්දා රෝත රෝසන පටිගඤ්ඤ සා මඤ්ඤා නාඤ්ඤ මඤ්ඤ හේය හා වෙරි හරි ඊළඟ කතාව කියමු හැමෝම ඔෂානි පුතේ අච්චුපතක් තියෙනවද පුතේ තනි අච්චුපතක් තියෙනවද ඔව් ටීචර් හා පෙරලේ හා කියන්නෝනේ ටීචර් බලන් ඉන්නේ මාතා යතානි යම් පුත්තං ආයුසාහි ඒකතරණක්කේ ඒවා පිසප්පුතේ මාන සම්භාවයේ අපරිමාණං හරි ඔස්සාරි කියන පුතේ බලන්න තනියම එකපාරක් මාතා යතානියන් පුත්තන් ආයුසායක පුත්තමනු රක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසන් භාවයේ අපරිමාණං හරි එතකොට මොකක්ද මේකේ තේරුම එකම පුතෙක් ඇති මවාකු දිවි හිමියෙන් තම පුතු ආරක්ෂා කරන්නේ යම්සේද එවන් වූ මෛත්‍රියක් සියලු සත්යන් කෙරෙහි යුතු බව මෛත්‍රී වැඩිමේ පළමුව මම නිදුක්කෙන් මා යන ආදී වශයෙන් තමා කෙරෙහිම මෙත්සිත පැතිරිය යුතුය ඒක තමයි හුදේ මම දැන් කිව්වේ කලිනුත් තමන්ව උපමා කරගෙන මෛත්‍රී කරන්න ඕනේ කියලා නේද හරි ඒකේ මෙතන කියනවා තමන්ට ඉන්නේ එකම පුතා මවක් කොහොමද තමන්ට ඉන්නේ එකම පුතාව ආරක්ෂා කරන්නේ එයාට කොහොමද ආදරේ කරන්නේ අන්නේ විදිහට අපිට අනිත් අය කෙරෙහි හිතන්න කියනවා ඒ අයටත් මෛත්‍රී කරන්න කියනවා හරිද හරි ඊළඟ ප්‍රශ්නේ කියන්නකෝ මොකක් ප්‍රශ්නේ පුතේ කරණීය මෙත්ත සූත්‍රයේ කටපාඩම් කරගන්න. අන්න කට්ටිය. ඔන්න දැන් මං අල්ලගන්න තැන. කොබලන කටපාඩම් කරපොයි. හා? අලුත් අයට හොඳයි අලුත් අය chance එක. ඊයලගෙන් මං අහන්නේ. එතකොට දැන් අලුත් අය උනර දැන් ගිහ දුහල ගිහල කරණීය සූත්‍රයේ තියෙන පොතක් හොයන්නේ. ධාත පොතක් හෝ අච්චුපතක හෝ ඕන තැනක තියෙන්නේ කරන්නේ එතන අයගේ වැඩ ගන්න යන්නේ වැඩ පෙන්නන්න යන්නේ දැන් ඈ ඔයාගේ කරණීය මෙත් සූත්‍රයේ තියෙන පොත මම දහම් පාසල අච්චුපතේ තිබ්බා මම ලොකු පන්ති වලට කරන නිසා පුතේ මම දන්නේ ඒක කිසි වසර පොතේ තියෙන්නේ දැන් පාසලත් පොතක් තිබ්බා. මම එදා කීව පාරක් කියවුනේ කියවල ඉවර වෙලා කිව්වා අට පාඩම් කරන් එන්න කියලා. අද ගන්නවා කියලා. නේද
කිව්වනේදී සුරි. ඔව් ටීචර්. ආ කිව්වා. අනුහස් පුතා කියන්නේද? හා පුතේ. අදද පළවෙනි දවසේ කිව්වේ අද නේද? අනුහස් මතකයිනේ. මේ දවසක් අපි හිටියානේ. අන්තිම දවසේ ඉන්නේ. අන්න හරියට කලින් සතියේ හිටියකට මට මතකයි එක දවසක් හිටියා. හරි හොයාගන්න පුළුවන් වුණාද කර්ණීය මෙති සූත්‍රයේ තියෙන පොතක්? අවුඩීජ. හරි එහෙනම් එනුෂා තියෙනවද රෙඩි? හරි. හරි එහෙනම් පොත ගන්න කිව්වේ අලුතෙන් ආපු අයට විතරයි. හරිද? ක්ලාස් කීය අය පොත වහන්න. හරි? ආ. පළවෙනි එක ස්ටාර්ට් එක ගන්න. ඉසුරි පළවෙනි කාටාව. කරණීය මත්ක කුසලේල යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි. Very good. Excellent. Menusha, devani gathava. Naparo. Nepute. Santusa kocha suparocha. Devani gathava. Hatti mula patan garan denna. Santusa kocha suparocha. Kat. පාඩකනේ නැද්ද? ඈ? හා. අනුප්‍රිය? අනුප්‍රිය දැන් කැම්ප් එක මේ මයික් එක ඔන් කරගන්න පුළුවන්ද? අනුප්‍රිය පුතේ දැන් කතා කරන්න බලන්න පොඩ්ඩක්. තනිචාද? තනුජීද? ඉන්නවා පුතේ යා මයික් එක හදාගන්න. මයික් එක ඔන් කරන්න බෑ නේද? මදාර කියලා ඉන්නේ කවුද පුතේ මදාර කියලා ඉන්නේ? හරි. හරි එහෙනම් මෙනුෂ කමන්නේ මෙනුෂ ගන්න අච කමක් නැහැ කියන්නේ මොකද දෙන්න ඕන ළඟ හිටියනක් දෙනවා පාර. හා ගන්න මෙනුෂ එන පොත ළඟට ඉසුරු කියයි කටපාඩ. ඉසුරු දක්ෂයි. ඉසුරු කියන්නේ. හරි ඔක්කොම දක්ෂයි මට ඕනේ ඔක්කොම මේ තැනට හදන්න. මේ ටැලන්ට් එකට හදන්න ඕනිය. හරි. පළවෙනි ගාථා පුතා මේ අපේ අනුහසුත් ගන්න ඕෂාන් ගන්න ඔක්කොම ගන්න කරණීය මෙති සූත්‍රයේ ළඟට දැන් එක එක්කෙනාට මං කොටස කොටස දෙනවා කියාගෙන යන්න ඕනිය. හරි පළවෙනි ගාථාව අපි කිව්වා දෙවෙනි ගාථාව පොත බලාගෙන කියන්නකෝ. මෙනුෂර හම්බුණාද පුතේ දෙවෙනි ගාථාව සන්තුස්ස කෝච කියන්න බලන්න. කෝ කුලේසු අනුනු කිත්තෝ පුතේ නේද? උංගරි ගාතා පුතේ අනුහස් කියන්න. මරි ගාතා Very good. හරි. ඔෂානි ඊළඟ කතාව
ඒකේචි පාන බුතත්ති තසාවා තාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මච්චි මත්ති මාරස්ස කානු කතුූලා. Very good. හරි, excellent. අනුප්‍රියගේ මයික් වැඩ කරන්නේ නැහැ නේ? හරි, ඊළඟට ඉසුරි පුතා, ඊළඟ කතාව පහ. දිට්ඨාවායේ වහද්දිත්‍රා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. Very good. ඊළඟට හයවෙනි කතාව මෙනුෂ. මේ දන්නවද අපිට දැන් ට්‍රිප් එකක් එහෙම යන්න ඕනේ මේ ශ්‍රී ලංකේට තියෙන වාහනයක් අර ලෑන් එකක් තියෙන අපිට යන්න පුළුවන් ට්‍රිප් එකක්. අනුහස් යමුද? අනුහස් ඉස්සරි ලංකේට තියෙනවා ඉස්සර එක්කන් යනවද? අපි යනවා ට්‍රිප් එකක්. ආ එක්කන් යනවද මෙනුෂේ? ආ එක්කන් යනවලු මෙනුෂේ. මේ අපිට ට්‍රිප් එකක් යන්න පුළුවා. ඉස්සරේ කාර් එක වෑන් එකේ යමුනේ. හරි පුතේ, ඊළඟ කතාව කියන්න. අපරෝ පරන්ටි කුප්පේත මෙනුෂේ. කියන්න පුතේ. අන්න මයික් එක ඔෆ් වුණා. හරි. හයවෙනි ගාථාව පුතේ, නපරෝ පරන්ති කුප්පේත. නපරෝ පරන්ති කුප්පේත නාති මඤ්ඤත් කත්තනං කමිත කතරෝසනා පටිගන්. මොකද පුතේ? යාරෝසනා. යාරෝසනා පටිගන්ඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිත්‍යය. Very good. ආයි පාරක් කියන පුතේ. නපරෝ පරන්ති කුප්පේත නාති මඤ්ඤත කත්තනං කන්ති ඤාණෝපනා පටිගංඥා ඤාමඤ්ඤත දුක්ඛමිත්‍යය. හා, වෙරි ගුඩ්. දැන් ඔව උත්තර කියලා කියලා මේ කට හුරු කරගන්න ඕනේ. හොඳයි, පාලි වචන අක්ෂර වචන නෙමේ පුතේ. හරිද? හොඳට කට හුරු කරගන්න ඕනේ. හරි, ඊළඟ කතාව අනුපස් මාතා. පුතේ මයික් එක ඔෆ්. මාතා යට අන්නම් පුත්තං ආයිසා ඒක පුත්ත මනුයක්ති දේවම්පි සබ්බ භූතේසු මායම්බාවේ අපිරි. හොඳයි, හොඳට ඇහෙනවා මේ සද්ද මදි මඩ පුතාගේ වොයිස් අඩුයි ඇහෙනවා. හරි, හිමීට ඇහෙන. හොඳයි, හරි, වෙරි ගුඩ්. ඊළඟට පුතේ ඔෂානී නේ? ඔෂාදීද ඔෂානීද? ඊළඟ ගාථාව පුතේ, අටවෙනි ගාථාව. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියච්ච අසම්බාදං අවේරං අසපත්තං. අන්න හරි, වෙරි ගුඩ්. ඔෂානිට තාලේක කියන්න බැලුන ඔෂානි හරියට වචන උච්චාරණය කරන පොතේ. එහෙම තමයි වෙන්න ඕනේ. හරි, ඊළඟට අපි කිව්වේ අටවෙනි ගාථාවනේ. නම්වෙනි ගාථාව ඉසුරි පුතේ. තිත්තං චරන්නි සින්නෝවා සයානෝ වායාව තිස් ජාව තස්ස විගත මිද්දෝ ඒතං සදින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. Very good. Excellent. ඊළඟට ඊළඟ කතාව පුතා මෙනුෂ.
දිට්ඨංච අනුපගම්ම සීලවා දස්සසේන සම්පන්න කාමේසු විනීය බුද්ධං නහි ජාතු ලබ්බේයං පුනරිති. ඒ ගාථාවම කියන්න අනුහස්. ඒ ගාථාවම කියන්න අනුහස්. මයික් එක ඔෆ් කරේ. දිට්ඨංච අනුපගම්ම සීලවා දස්සනේන සම්නෝ කාමේසු විනීයං. ආයි එතන කියන කාමේසු විනීයං කේයි මෙයි මේ හේය ගේදං ඒදං හරි හා ඒදං නහි ජාතු සබ්බසේයං පුනරේති ටී හරි වෙරි ගුඩ් හරි ඔෂානි පුතේ පුතත් කියන ඒ ගාථාව අන්තිම ගාථාව දිට්ඨිඥ අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විඤ්ඤය ගේදන් නහි ජාතු ගබ්බ සෙයන් පුනරේතිති. වෙරි ගුඩ්. හරි. ඔන්න දැන් කට්ටියම ගාථ ටික මොකද කියලා කට ඇරලා දැන් උච්චාරණය කරා. හරිද? අපි හැමෝම එකපාරක් කියමු. ඊට පස්සේ මම ඊළඟ සතිය ආයි දෙනවා. ඔන්න අද ආයි කාටත් කියන්න බෑ මම හිතියේ නැහැ කියලා. ලැබෙන සතියේ කටපාඩම් කරගන්න ඕනේ. මම පුතේ ඔයාලා මේ කොහොම හරි මේක පාඩම් කරවන්න බලන්න. මේක අනිවාර්යෙන් බෞද්ධෙක් වුණාම අපි දැනගන්න ඕන සූත්‍රයක්. මං එදා කියලා දුන්න තුන් සූත්‍රය කියන්නේ මොකද්ද කියලා නේද? තුන් සූත්‍රයේදී කරණීය මෙත් සූත්‍රයේ පුතේ අනිවාර්යයි. පුතාලට දැන් කලක දහම් පාසල කොහොමද දන්නේ? අපේ දහම් පාසලේ ලොකුස පස්සෙන් ඉඳගෙන තමයි පොඩි කාලේ අපිට ඕක ඉගෙනුනේ. ආයිති ගහන උඟට ඇවිල්ලා. ඒක නිසා ඒක පුරුදු කරන්න ඕනේ පුතේ. දැම්මම දැන් හත වසරේ දැන් මේ වෙනකොට පුතාලට සූත්‍ර තුනම කටපාඩම් තියෙන්න ඕනේ. මේ පදි. ඒක නිසා අපි අනිවාර්යෙන් මේක කටපාඩම් කරගන්න ඕනේ. ලබන සතිය මං ආයි ගන්නවා. දැන් හැමෝම මයික් ඔන් කරගෙන එකපාරක් හැමෝම කියමු. හරි? අනුහසුත්ගේ මයික් එක ඔන් කරගන්න. ඔෂානි හරි නේද? හරි. කරණී හැබැයි හයියෙන් කියන්න මේ මොනපෙපා හොඳට ශබ්ද නගලා හයියෙන් කට ඇරලා කියන්න. හරි. කරණීය මන්න සන්තන් සන්තන් සදන් අභිස මෙච්ච සකෝජුච රුජුච සබ්බවන්තු සුඛං සත්තං
හරි මාතෘකාව ලියලා ලස්සන්ට ඉරක් ගහ ගන්න. පුතාල දැන් පෑනේ තියෙනවා නේද? පැන්සල් ලියන්න නැහැ නේ. නැති. කවුද පුතේ? පුතු සසුනේ කවුද මට කියන ඔක්කොම කරේ මේ අග්‍රදායකයා කියන්නේ කවුද? කවුද ශානි දායකයා කියන්නේ? කවුද දායකයා? දායක සභාව දායක මණ්ඩලය අහලා තියෙනවද? අහලා තියෙනවද? ආශාන්. ඔව් ටීචර්. හා යන්න බලන්න. මොකද දායකයා කියන්නේ? කවුද දායකයා කියන්නේ? කවුද දායිකාව කියන්නේ? අපේ ගව ගන්නවා. ආ පුතේ පුතා චුට්ට හයි කියන්නේ නැත්නම් මේ ෆෝන් එකේ මේ මීඩියා වල වොලියම් වැඩි කරලා පොඩ්ඩක්
පුතා මට හරි හිමින් එහෙම. පන්සලට උදව් කිරීම අග්‍රදායකයක් නම්. අන්න හරි පන්සලට නැත්නම් බුදු සසුනට නිරන්තරයෙන් උදව් උපකාර කරන අතේ දායකයෝ කියලා කියන්නේ ඉතින් අපි හැමෝම දායකයෝ තමයි අපි අපේ පන්සල හදන්න පුංචි හරි දෙයකින් අපි දායක වෙනවා නේද අපි දායක දායකාවක්ගෙන් තමයි පන්සල ගොඩනැගෙන්නේ නේද සහ දානය පිළියෙල කිරීම මුතලගේ අම්මලා ඔය දෙනවනේ නේද මේ මුර දාන හැම තියනවා නේද මාස මාසයකට පාරක් හරි මාස තුනකට පාරක් හරි තියනවනේ මුර දාන මේ පන්සලේ වැඩ වෙසෙන මේ භික්ෂුන් වහන්සේලාට අපි දානේ බාර අරගෙන ගෙදරින් නේද පූජා කරන් මුර දාන හැම කියනවා ඒ දායක දායිකාවන් කියලා කියන පුතේ එතකොට මේ බුදු සසුනේ සිරක් සිටිය නැත්තම් මේ බුදු සසුන තවස්සාගෙන යන්නේ එයාල ගිහියෝ නේද කවුද මේ කිසි ගිහියෝ කියන්නේ කවුද ගිහියෝ කියන්නේ පිටි වෙලා නැති අය අපුතේ පැවිදි වෙලා නැති මිනිස්සු පැවිදි වීමට නැති අය හා තව කියන්න මෙච්චර පීජ ගිහියෝ කියන්නේ අපි ගිහියන් කියන්නේ අපි වෙරි ගුඩ් ගිහියන් කියන්නේ අපි තව ගිහියන් කියන්නේ කවුද අප පැවිදි වීමට ඇවිල්ලා නැහැ ඒ කියන්නේ අපි එහෙනම් අපි කියන්නේ කවුද අපි මොනවාද මනුස්සයෝ අපි මනුස්සයෝ දෙවසුත් අපි ළඟ තියෙනවා කෙලස් නේද කෙලස් අපි ප්‍රහීණ කරලා තියෙන්නේ ආ නෑ නේ පෘථග්ජන මිනිස්සු අපි කියනවා පෘථග්ජනයෝ නේද අපිට දුක සැප නිന്ദා ප්‍රශංසා යස අයස කියන මේ හැම දෙෙම එනවා නේද පුතේ ලැබෙනවා අපි අද සතුටින් හිටියොත් අපිට හිත දුකක් එන්න පුළුවන් අපි පෘථග්ජන මිනිස්සු පුතේ අපි හැමදාම සතුටින් ඉන්නේ නැහැ. අපි හැමදාම අඩාවල පින්නේ නැහැ. එහෙනම් අපි සෝවහන් සකෘදාගාමි අනාගාමි කියන ඵලයන් වලට ඇවිල්ලා නැහැ. එහෙනම් අපි තාම බුදුබණ අහනවා විතරයි. ඉතින් අපි තාමත් කෙලෙස් ප්‍රහීණය කරන පුංචි මාත්‍රාවක් වගේ දෙයක් කරගෙන යනවා විතරයි පුතේ. ලොකු අවබෝධයක් අපිට නැහැ. නේද? ඒක නිසා අපි හැමෝම පෘථග්ජන මිනිස්සු මෙන්න මේ පෘථග්ජන මිනිස්සු නැත්තම් අපේ දායකයෝ තමයි පන්සලට උදව් උපකාර කරන්නේ පන්සල නගා සිටවන්නේ එතකොට එහෙම පුතේ බුදු සසුනට දායකත්වයේ දෙන අයට තමයි කියන්නේ දායක දායිකාවන් කියලා. ඒතර අග්‍රදායක දායිකාවන් කියන්නේ ඒ කියන්නේ එයාලට වෙනම බුදු බුදුරජාණන් වහන්සේ පුතේ තනතුරු පිරිනමනකොට ඉක්කන්ට වගේම වික්ෂුන් වහන්සේලාට වගේම වික්ෂුන් වහන්සේලා දුන්නා නේද අගසව් තනතුරු ධර්ම කටිකයන් අතර ධර්ම භාණ්ඩාගාරික විනයදර වික්ෂුන් අතර නේද එහෙම තනතුරු දුන්නයි දුන්නා වගේම තමයි ගිහියන්ටත්. ගිහියන්ටත් පුතේ බුදුරජාණන් වහන්සේ තනතුරු දුන්නා මේ දායකයන්ගෙන අග්‍ර දායක දායිකාව කවුද කියලා නම් කරලා තිබ්බා. කවුද අහලා තියෙන විදියට කවුද බුදු සසුනේ අග්‍ර දායකයා? කවුද? අග්‍ර දායකයා කවුද පුතේ? ආ පුතේ ඔෂානි අනුප්‍රිය පුතා ඔයා මයික් එක හදා ගන්නානේ එයා නැතුව ඉති බලන්න පන්ති ඇහෙනවා අපුතේ අනේ පිටි සිටුතුමා කවුද පුතේ අනේ පිටි සිටුතුමා කියලා කියන්නේ අග්‍රදායක නේද අග්‍රදායක ඇයි මෙයාට අනේ පිටි සිටුතුමා අහලා තියෙනවද අනේ පිටසිරිතුමා කියලා කියන්නේ පුතේ මෙයාගේ නම මිනිස්සු හැඳින්නුවා අනාථ පින්ඩික මොකද්ද අනාථ පින්ඩික කියලා පුතේ අනාථ
පින්ඩික. හරිද? අනාථ පින්ඩික කියන හැඳින්වුවා පුතේ. ඇයි අනාථ පින්ඩික කියලා කියන්නේ? අසරණ වෙච්ච අයට මේ කියන්නේ දුකී දුප්පත් යාචක හැම කෙනෙක්ම මේ සිටුවරයා පුතේ. හැබැයි මෙයා රජ කෙනෙක් නෙවෙයි. හරිද? පස්ස ගන්න එපා. මෙයා සිටුවරේ. රජ කෙනෙක්වත් කරන්න බැරි දේවල් සිටුවරේ කරා පුතේ. හරිද? ඒ කියන්නේ ඒ තරමටම දන් දුන්නා මුළු ජීවිත කාලය පුරාවටම. අනේ පිරිසතුමා, සියලුම දේවල් තමන්ගේ ධනය එක්රැස් කිරීම කරන්න ගියේ නැහැ. ඔහු හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු සසුන වෙනුවෙන් පුතේ හැමතිස්සෙම දානමාන පින්කම් ආරාම පූජාවන් ඔය ආදී වශයෙන් හැමදේම කළා. ඉතින් ඒක නිසා පුතේ අනාථ පින්ඩික හැමදාම අනාථයන් නැතිබැරි අය හැමදාම මේ දන් දීමේ පුරුද්දත් එක්ක ඔහුට නමක් ආවා අනාථ පින්ඩික. ඉවත් අනේ පිටිසිතු කියන නාමය ආවා. හරි. එතකොට මට අච්චුපත් තියෙනවා නම් අපි කියාගෙන යමු. කියන්න බලන්න පළවෙනි ඡේදය අනේ පිටිසිතුමා කියන තැන ඉඳන්. අනුහස් කියන් යන්න බලන්න පුතේ පාඩම. කෝසල රාජ්‍ය අගනගරය වූ සැවැත් නුවර සුමනගමන් සිටුවරයෙක් වාසය කළේය. ඔහුගේ පුතා සුදත්න නම් විය. සියාගෙන් පසුව හිටි තනතුර හිමි වූයේ එම පුතුටයි. තරුණ වියට පැමිණි හෙතෙම මගධ රජකහ නුවර සිටුවරයාගේ දියණිය සමග විවාහ විය. ඔහු පියාණන්ගෙන් උරුම වූ වෙළෙඳ ව්‍යාපාරවල නිරත විය. එම කටයුතු ජානිතව සිදු කරමින් විශාල ධනයක් උපයා ගැනීමටද හේ සමත් විය. කාරුණික හදවතෙහි හෙදි සුදත්ත සිටුත්තෙමේ හැකි සෑම විටම අසරණයින්ට පිහිට විය. අනාථයින් උදෙසා ආහාර පාන පරිත්‍යාග කළේය. ඒ නිසා ඔහු අනාථ පින්ඩිත හෙවත් අනේ පිඩි යන නමින් ප්‍රසිද්ධ විය. අන්න හරි. එතකොට කවුද අනාථ පිටිසිතුමා? සිටුවරෙක් නේද? සිටුවරු මොනවද පුතේ කලේ? අහලා තියෙනවද සිටුවරු මොනවද කලේ? මිනුෂ සිටුවරු මොකද කලේ? සිටුවරු මාර්ගෙක් මොනවද කලේ? මිනුෂ අසරණයන්ට පිහිට වෙන්නේ. නෑ නෑ, මම හිතේ සිටුවරු කියන කොටස. සාමාන්‍ය දඹදිව වාසය කරනකොට මේ සිටුවරු කියන කොටස අයිති වෙලා හිටියේ මොනා කරන්නේ? දැන් උදාහරණයක් විදිහට පුතාලට පුතාලා දන්නවා රජවරු. රජවරු මොකද කරන්නේ? රජකම් කරන්නේ. සිටුවරේ කියලා කියන්නේ ඔව් උසස් පවුල් වල අයද. මෙයාලගේ ජීවන උපාය මොකද්ද? මොනවාද මෙයාල කළේ? උගන්නන කෙනෙක්. සිටුවරේ කියන්නේ උගන්නන කෙනෙක් නෙමෙයි පුතේ. උගන්නන ඒව කරේ බ්‍රහ්මණේ. බ්‍රහ්මණයෝ තමයි උගන්නන ඒව කරේ. ඔෂානි මොනවාද පුතේ සිටුවරු කරේ? අනාවැඩි කිව්වොත් බ්‍රහ්මණය. බමුණු මොනවාද කළේ? කොසානි වෙළඳ ව්‍යාපාර පුතේ කළේ. වෙරි ගුඩ්. වෙළඳ ව්‍යාපාර වලින් නේද? ලොකු ගැල් ගැල් 500,000 අරගෙන යනව වෙළඳාමි. ලොකු කාලයක් තිස්සේ වෙළඳාමි යනවා. ගැල් වල බඩු අරගෙන ඒ විදිහට අපි කියන්නේ බිස්නස් නේද? අන්න ඒ විදිහට වෙළඳ ව්‍යාපාර තමා පුතේ මේ සිටුවරු කරේ. සිටුවරු ළඟ සල්ලි තිබ්බා හොඳට. රජවරුන්ට හා තිබ්බා. සමහර සිටුවරුන්ටම පොහොසත් නේද? වත් පොහොසත් කම්මනි ගොඩාක් සල්ලි
සිටවර හිටියන්න හෙම කෙනෙක් සමාපුතේ මේ කෝසල රාජ්‍යයේ හිටියා අගනගරේ කෝසල රාජ්‍ය අගනගරේ හන්ද සැවැත්නුවර කෝසල රාජ්‍ය අගනුවර අගනුවර සැවැත්නුවර කියලා සිටවරේ හන්ද ඔන්න සිටවරේ හිටියා පුතේ කවුද මුතාගේ නම කවුද නම දත්ත සුදත්ත අන්න හරි සුදත්ත ඔන්න සුදත්ත හිටියා සුදත්ත ඊට පස්සේ විවාහ වුණා හරිද සිටු කුමාරිකාවක් එක්ක විවාහ වුණා විවාහ වුණාට පුතේ මෙයා පුංචි කාලේ ඉඳන් දනන්ට පිනට ලැබි හිතාමත් ධාර්මිකව ජීවිතය ගත කරපු කෙනෙක් මෙයා හරි කැමතියි දන් දෙන්න මෙයා හරි කැමතියි මිනිස්සු උදව් කරන්න ඒක නිසා අපි යාට කිව්වා අනාථ පින්ඩික නැත්නම් අනේ පිටසිටු කියන නමත් එයාට ආවා. නමුත් මෙයාගේ ඇත්ත නම සුදත්ත නේද? හා එතකොට ඊට පස්සේ මොකද උනේ පුතේ? අනේ පිටසිටුමා දැන් වෙනද ව්‍යාපාර කටයුතු කරනකොට පුතේ ගමින් ගමට යනවනේ හැම තැනම යනවා. ඉතින් මෙයාගේ හොඳ යාළුවෝ හිටියා තවත් මේ වගේ මෙයාලා වගේ ව්‍යාපාර කර තවත් සිටුවරු හිටියා යාළුවෝ හිතවත් සිටුවරු හිටියා හරි ඊළඟ ඡේදය කියන්න බලන්න ඔෂාදි ඊළඟ ඡේදේ වෙළඳ කටයුතු නිසාත් ඥාති සබඳතාව නිසාත් අනේපුර සිටුතුමා නිතර රජගහ නුවර සිටුපවුල සමග සබඳතා පැවැත්තීය සිරිත් පරිදි ගල් කණ්ඩායමක් සමග රජගහ නුවර වෙළඳාමේ නිරත වූ සුදත්ත සිටුතුමා දිනක් සවස් කාලයේ සිය ඥාති සිටු නිවසට ගියේය. එහෙත් එදින රජගහ නුවර සිටුතුමා වෙනදා මෙන් පෙරමඟට පැමිණ උණුසුම් ලෙස ඔහු පිළිගත්තේ නැත. සිටු මැදුරද කලබලකාරී විය. තමන්ට නොදන්වා මංගල උත්සවයක් හෝ වෙන යම් උත්සවයක් හෝ පැවැත්වෙන්නේද යන්න සුදන්ද සිටුතුමාට ප්‍රශ්නයක් විය. ඊළඟ ඡේදය කියන්න අස්සසිල්ල සතුටට කාරිය අහුදි සතුටට කාරය අස්සසිල්ල කියනවා කියන එක පුතේ සතුටට කාරණාවක් නැති වැඩිය හිතට සහනයක් නැත්නම් වෙනවා වෙලාවක් ආව ගමන් තමන්ට කියන්නේ මට වැඩි මට අස්සසිල්ලක්වත් නැහැ මට ටයිමින් නැහැ නේද වැඩ වැඩි මට නිදහසක් නැහැ වෙහිකාරී කස්තිලකට තනින් කියලා කියන්නේ යාට වෙලාවක් හම්බ වෙච්ච ගම හරි පුතේ පාඩම කියවා ගන්න ඒක තනින් සුදත්ත සිටු තුමා සමග සමින් කතා බහට එක්කිය එහිදී සිටු මැදුර තුළ ඇති විශේෂ සූදානම දැන් රජගහ නුවර සිටුතුම පියා සිටියේ පසුතින බුදුස්සාම මහා වර්ධනය ඇසීම සමඟ සුදත්ත සිටුතුම තුළ උපන්නේ ඉමහත් ප්‍රබුදයක් වී යාමට අදහස් කළේ සිටින නොවන බව දින උදය ඒ සඳහා යොදා ගන්නා ලෙසත් රජගහ නුවර සිටුතුමා පැවසීය. එදින
දුන් මුණ දැකීමට යෑමේ ආශාව ආයාසයෙන් මුදගත් අනේපිඳු සිටුතුමා පසුදින පහන් වන හෝරාව පැමිණ තෙක් නොඉවසිල්ලෙන් සිටියේය. සිටියේ වෙරි ගුඩ් පුතා, හොඳට පොත කියවන්න හොඳයි. හරි, එතකොට පුතේ මොකක්ද මේ අස්සැසිල්ලා, මේ සෝරි අස්සැසිල්ලක් අපි කිව්වනේ ආයාසයෙන්. ආයාසයෙන් කියලා කියන්නේ මොකක්ද? ආයාසයෙන් මොනවාද? ආයාසයෙන් වැඩ ගත්තද? අපහසු විරුද්ධ වචන. ආයාසයෙන් කියන්නේ අපි ඒකට යම් කිසි මේ බරක් දාලා කරන දේ. කිව්වොත් උත්තරේ එනවා කියන බරක්. ආයාසයෙන් තමාගේ උත්සාහය. අන්න හරි, මහන්සියෙන් තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ හිතෙන් නේද? ආයාසෙ මේ කියන්නේ පුතේ ආයාසෙන් මැඩගත්. මැඩගත් කියන්නේ මොකද්ද? මැඩගත් මෙනෝෂ මැඩගත් නතර කරගත්තා, යටපත් කරගත්තා. මොකන්ද එයා? බුදුරජාණන් වහන්සේ දකින්න තිබ්බ ආශාව මැඩගත්තා කියලා කියන්නේ පුතේ තමන්ගේ ආයාසයෙන් තමන්ගේ උත්සාහයෙන් මෙයා ඒක නතර කරගත්තා, පාලනය කරගත්තා කියලා කියන්නේ. මොකද මෙතන දැන් උනේ, දැන් ඔන්න සුදස්ස සිටුවරය එනවා යාගේ යහළුවාගේ ගෙදරට. ඒ එනකොට යහළුවාගේ ගෙදර ලොකු කලබලයක්. කට්ටිය හෙට යනවා, මෙහෙට එනවා, මල් ගේනවා, පිළිල කරනවා, කෑම බීම හදනවා, ලොකු කලබලයක්. ඊට පස්සේ සුදස්ස බලනවා, වෙන්දට සුදස්ස ගෙදරට ආවම මේ සිටුවරයා තමන්ගේ යාළුවා සැප දුක් අහලා කතා කරලා හරිම ආසාවෙන් කෑව පිළිගන්නවා. එදා ගෙදරට ගියා කියලා කවුරුත් ගණන් ගත්තේ නැහැ, හැමෝ වැඩවල. නේද? ලොකු කාර්ය බහුලකම. හරිද? පස්සේ සුදස්ස සද්ද නැතුව ඉන්නවා දැන් එයාට වෙලාවක් එනකම්. මේ වෙලාවක් එනකම් හිටියට පස්සේ අර කියන්නේ පුතේ අස්සැසිල්ලක් රදසැනි. එයාගේ යාළුවා මේ සිටුවරයා එයාට වෙලාවක් හම්බුච්ච ගමන් සිටුවරයා ළඟට ඇවිල්ලා හානවා, ආ කොහොමද ආවද ගෙදර මට මේ කතා? අපි දැන් කියන්නේ නේද ගෙදර මොන හරි උත්සවයක් නම් අනේ කතා කරන්නත් වෙලාවක් නෑ වැඩ කියලා කියනවනේ. ඒ විදිහට මොන දැන් කියන කොහොමද? ඊට පස්සේ අහනවා සුදස්ස, ඇයි කලබලේ, මොකද්ද වෙන්නේ මෙතන කියලා. එතකොට කියනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට හෙට අපේ ගෙදර දානයක් පිළියෙල කරනවා. ඉතින් ඒක නිසා තමයි මේ සේරම ලෑස්ති වෙන්නේ, සෝදානම් වෙන්නේ කියලා කියනවා. එතකොට බුද්ධ කියන වචනේ අහපු ගමන් සුදත්ත සිටුවරයාට පුතේ හරි පැහැදීමක් ඇති වෙනවා. නේද? සුදත්ත සිටුවරයාට හරි පැහැදීමක් ඇති වෙනවා. මේ කවුද? කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ? කවුද බුද්ධ කියන්නේ? එතකොට සිටුවරයා එයාගේ යාළුවා යම් කිසි විස්තර කියනවා. එතකොට මෙයාට තවත් ආසයි මෙයාව දකින්න, බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න, කතා කරන්න, ධර්මය අහන්න. ඊට පස්සේ සුදස්සගේ මිතුරා කියනවා, නැත්නම් අනේ පිරිසුතුමාගේ මිතුරා කියනවා, දැන් යන්න එපා, මේ වෙලාවේ යන්න එපා. දැන් මේ හවස, මේ වෙලාවේ උන්වහන්සේ සීතවනේ වැඩ වසනවා, නමුත් මේ වෙලාවේ යන්න එපා. හෙට උදේම යන්න, දැන් මෙයාලා දානෙට ආරාධනා කරන්න යන්න. එතකොට අපි යමු කියලා කියනවා. එතකොට දැන් සුදත්ත හරිම මාසාවෙන් රැය පහන් වෙනතුරු බලාගෙන ඉන්නවා පහුවෙන්නට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න පුතේ. එතකොට ඒ කාලය, ඒ රාත්‍රිය ගොඩාක්
දීර්ඝයි කියලා කියනවා නේද? ඒ සාක්ෂිය ගොඩක් දීර්ඝ වුණා කියනවා. එයා දැඩි ආශාවෙන් හිටියේ ඒක හඩපත් කරගෙන හිටියා කොහොම හරි හෙට උදේ අපි මේ ගමන යනවා කියලා. හරි. ඊළඟ ඡේදේ ඉසුරි පුතේ. ඊළඟ ඡේදේ කියලා ඔහුට දීර්ඝ විය. ආස්ථා ගණනාවක් අවදිව එදින රාත්‍රිය ඔහුට දීර්ඝ විය. අවස්ථා ගණනාවක් අවදිව අඳුර පහව ගොස් ඇති දැයි සොයා බැලුවේ. අවසන් අඩ අඳුරේ සීතවනය බලා
පහවුනේ 18 කෝටියකි. හරි. හරි පුතේ. Very good. එතකොට මොකද උනේ? දැන් ඔන්න පහවෙන්ද වෙනකම් බුදුරජාණන් වහන්සේ නිව නොයිසිලිවත්ම ඉන්නවා බුදුරජාණන් වහන්සේ මුණ ගෙහෙන්න යන්න. මුණ ගෙහෙන්න ගිහිල්ලා ඔන්න මහා පාන්තරම හරියම අලුයම කාලයේදීම සවස් මේ සුදත් සිටුවල නැත්නම් අනීබිස්තුමා පිටත් වෙන බුදුරජාණන් වහන්සේ මුණ ගෙහෙන්න. මේ සීත වනයේදී යනවා. ඒ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ළඟට යනකොට සක්මන් කරගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ සක්මන් මළුවේ සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සුදත් සිටුවරය ඇවිල්ලා තියෙනවා සහ පෑණි වෙනකම්ම තමන් එනුවෙන් තමන්ව හම්බ වෙන්න බලාපොරොත්තුන් ආපු කෙනෙක් කියලා උන්වහන්සේ දන්නා. උන්වහන්සේ අඬ ගහනවා සුදත් මෙහෙ එන්න කියලා නේද? ඇවිත් එන්න කියලා ළඟට අඬ ගහනවා. අඬ ගැහුවට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේගෙන් සුදත් සිටුවරය අහනවා ඔබ වහන්සේ සුවසේ නිදාගත්තද නේද? ඒ කියන්නේ ඇයි අර සෙනෙහසට නේද ඒ තියෙන ගෞරවාන්විත බවට යාත්‍රීට ඒ ලෙක්ගත්තු කමට තමා කියන්නේ ඔබ වහන්සේ නිදාගත්ත සුවසේ සැතපනාද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කෙලෙසුන් නැති කරපු මිනිස්සු පුතේ හැමතිස්සෙම නිවිලා තියෙන්නේ නේද? කෙලෙසුන් නැති කරපු මිනිස්සු හැමතිස්සෙම හිත නිදහස් වෙලා සිත සැනසුමේ සැනසිල්ලකට පත් වෙලා සිටෙහි දුක් පීඩා තරදර කිසිවක් නැහැ. ඒක නිසා ඔවුන් කොහොමත් සුවසේ නිදා ගන්නවා. සුවසේ කෑම වළඳමේ දානය ගන්නවා. සුවසේ නිදනවා. සුවසේ වැඩ විසනවා කියලා කියනවා. ඊට පස්සේ සුදත් සිටුවරය බුදුරජාණන් වහන්සේට කියනවා ඔබ වහන්සේ මගේ නිවසටත් මගේ සිටුමාණගේටත් ආරාමේ දානයකට වඩින්න කියලා ආරාධනා කරලා කියනවා දැන් මේ යන්නේ සුදත්තගේ යහලෝගේ ගෙදරට. ඒ යන්නකොට යන්න ඒ දානෙට ආරාධනා කරන්න තමයි එන්නේ. ඒ ආවට පස්සේ කියනවා ඔබ වහන්සේ මගේ ගෙදරටත් මගේ නිවසටත් දානයකට ආරාධනා කරන්න වඩින්න කියලා කියනවා. වස්මේ විසීමට. ඒ කියන්නේ අපි කියන්නේ විසුන් වහන්සේලා වස් වසිනවා කියලා කියන්නේ මොකද? වස් සමය කියලා කියන්නේ පුතේ වස් වැසෙනවා කියලා කියන්නේ මොකද්ද? කඨින පින්කමට. ආ පුතේ කඨින පින්කමට. කඨින පින්කමට. කඨින පින්කම තියෙන්නේ පුතේ වස් ආරසාන දවසේ. ඒක ඇත්ත. එදාට කඨින චීවරය අපි පූජ කරනවා. මොකද්ද වස් විසීම කියන්නේ? වස් විසිනවා කියන්නේ නැත්නම් වස් වල මේ වස් වලට ආරාධනා කරනවා. අපි වික්ෂුන් වහන්සේට වස් වසෙන්න ආරාධනා කරනවා. මොකද්ද? අපුතේ ඔෂානි භාවනා යෝගීව වැඩ සිටි නැහැ වස් ආරම්භ වීමට. අපුතේ වස් කාලය ආරම්භ වීමට. උත්තරේ ළඟට ආවා. හරි. වර්ෂා කාලේ නැත්නම් පුතේ වැසි කාලයේ මාස 3ක් තියෙනවා පුතේ. මාස 3ක් පුරාවට මේ වැසි කාලේ බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. ඒක ඇත්තටම වෙනත් ආඥාගමික නායකයෙක්ගේ ඉල්ලීමක් මත ඒක කරන්නේ. උන්වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේලා අදුක සංඝ සමමේ සමාජයේ මේ වෙහි කාලයට පිටිට වඩින්න එපා. මොකද්ද වෙන්නේ? වෙහි කාලයට වැස්ස වැටෙනකොට හොඳටම අර තෙත් වෙලා බරිත වෙලා මේ අවුවට වේලා සිට පොළවට තෙත් හොඳට ඇවිල්ලා ඒවය පුංචි දළු දානවා නේද? පොළවල තනකොළවල ඒවයි ප්‍රාණයක් තියෙනවා. එතකොට ඒවා දළු දාන කාලේ. එතකොට පොළව ඇතුලේ ඉන්න සත්තු උඩට ඇවිල්ලා කෑම හොයාගන්නේ කාලේ. එතකොට ඇස්සට පේන්නේ නැති ගොඩක් අය මේ වෙහි කාලේ අපිට පරිසරයේ බිම පොළවේ ඉන්න බුදුද. භික්ෂුන් වහන්සේලා පාගමෙන් වඩිනකොට මෙයාලා පෑගෙන්න පුළුවන්. මේ පුංචි දළු තනකොළ හැදීගෙන එන දළු පෑගිලා ඒවට පුංචි හරි අකුසල කර්මයක් වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා පරිශාන කාලේට භික්ෂුන් වහන්සේලා පිටිට වඩින්න එපා. තමන් වැඩ සිටින ආරාමයේ හෝ
වනවාසීව හෝ ඒ කොහොමත් හරි තැනක තමන් ජීවත් වෙන තැනම මාස 3ක කාලයක් ගත කරන්න. ඊට පස්සේ වර්ෂා කාලේ අවසන් වෙච්ච දවසේ අපි ලොකු පින්කමක් තියනවා නේද? ඒක ඉගෙනු පුසේ ඉස්සර අපි කරේ වස් ආරම්භ අවසානයේට කලින් ඉස මුලින්ම ආරම්භ කරන්න අපි ආරාධනා කරනවා. එතනදී පින්කමක් කරමු. ඊට පස්සේ වැහි කාලේ අවසන් වෙනකන් අපි පින්කම් තියනවා දහකන්සල්වල. ඊට පස්සේ අවසාන දවසේ මොකද කරන්නේ? මේ වර්ෂා කාලයත් එක්ක අවසන් කරලා වෙහි මේ වස් විසු විෂුන් වහන්සේලාට කඩින චීවරය පූජ කරලා ඒක අපි අවසන් කරනවා. ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් වෙනම කඩින චීවර පූජාව ගැන පුතාලාට බෞද්ධ සංස්කෘතිය වෙනම උගන්වන ලොකු පාඩම. හරිද? එතකොට මෙන්න මේක නිසා වස් විසින්න ආරාධනා කරනවා. එතකොට වස්වසන්න ආරාධනා භික්ෂුන් වහන්සේලාට ඉන්න තැනක් තියෙන්න ඕනේ නේද? ඉන්න විහාර මන්දිරයක් තියෙනවා. ඉතින් දැන් මේ සුදත් සිටුවරේ කල්පනා කර කර යනවා ආයි ගෙදර යනකොට දැන් මම කොහෙද බුදුරජාණන් වහන්සේට වස්සලට ආරාධනා කරන්නේ? මම කොහෙද බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට වස් වසන්න ඉඩක් හදන්නේ කියලා. ඔන්න යනකොට දකිනවා ලස්සන භූමි ප්‍රදේශයක්. යෝග්‍ය භූමි ප්‍රදේශයක් දකිනවා. නමුත් මේක සුදත් සිටුවරයට අයිති කෙනෙක් අයිති තැනක් නෙමෙයි. මේක වෙන කෙනෙක්ගේ තැනක් පුතේ. හරිද? මේක වෙන කෙනෙක්ගේ තැනක්. ඊට පස්සේ ගත්ත මේ තීරණය කරනවා මම මෙතන සයිති මේ මෙතන කර මන්දිරය හදන්නේ. මෙතන තමයි භික්ෂුන් වහන්සේලාට ආරාමය හදන්නේ කියලා. සුදත් සිටුවල බලනවා කාටද මේ ඉඩම අයිති? කාටද අයිති? මේක අයිති වෙලා තින්නේ පුතේ ජේත කියලා කුමාරයට. කාටද මෙනෝෂ අයිති වෙලා තින්නේ? කාටද මේ ඉඩම අයිති? ජේත. කවුද? ජේත. පුතා කලවරේ ඉන්නේ නේද? කරන්ට් එක ගිහිල්ලා නේද පුතේ? හරි. ටීචර් දැන් කොයි වෙලේ යන්නේ නැහැ කරන්ට්. එතකොට පුතේ ජේත කුමාරයාගෙන් තමයි මේක. ජේත කුමාරයා දෙන්න කැමතිව නැහැ. ජේත කුමාරයා කියන බැහැ බැහැ. කලන් දෙන්න බැහැ මේක වටින මේ භූමි ප්‍රදේශය මේක මගේ මේක දෙන්න මම බැහැ. ඔයා කොච්චර කහවණු දුන්නත් කියලා. ඊට පස්සේ කියනවා හරි. මේ මුළු භූමි ප්‍රදේශය පුරාවටම කහවණු අතුරන්න. ඒ තරම් වටිනාකමක් දෙන්න මට මේ භූමිය දෙන්න. ඔබ මේ වගේ භූමි ප්‍රදේශ ඕන තරම් මිලදී ගන්න පුළුවන් විදිහට. හිතන්න පුතේ අපිට අපි හිතමු මේ මේක මේ පර්චස් එකක හදපු පොඩි විහාරයක්ද නෑ. ලොකු අක්කර ගානක භූමි ප්‍රදේශයක් පුතේ. මේ භූමි ප්‍රදේශය පුරාවටම තන් කහවරු අතුරනවා කියලා. අතුරන ඒ වටිනාකම දෙන්න මට මේ භූමිය මට දෙන්න කියලා කියනවා පුතේ. ඒතර ජේත කුමාරයා කියනවා හා හරි එකඟයි. එහෙනම් මේ මුළු භූමි ප්‍රදේශයේම රන් කහවණුවට මේ අතුරන්න මම ඒ වටිනාකමට මේ මේ ඉඩම නැත්නම් මේ භූමි ප්‍රදේශය දෙන්නම් කියලා. හිතන්න පුතේ කොච්චර වටිනාකමක් දෙනවද කියලා මේකට නේද? ඊට පස්සේ මේකට පුතේ Taman ළඟ තියෙන හැම වස්තුවක්ම හැම කහවණුවක්ම ගෙනල්ලා 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 දැන් ඔන්න මුළු භූමි ප්‍රදේශයේම පුරා මේ දානවා පුතේ. දැන් අපි හිතමු මෙහෙම මේ විහා මේ ලොකු ලොකු පිටමස් මේක හරිද ලොකු අක්කර ගානක භූමි ප්‍රදේශය. මේක දැන් ඕන තන් කහවණු ගෙනල්ලා ගෙනල්ලා කරත්ත වලින් ගෙනල්ලා ඔක්කොම දැන් මේක අතුරන. හරිද? අතුරලා පොඩි කොටසක් ඉතුරු වෙනවා පුතේ. හරිද? මේක පොඩි කොටසක් ඉතුරු වෙනවා. පොඩි කොටසක්. බොහොම පොඩි කොටසක් ඉතුරු වෙනවා. හරි? ඉතුරු වුණාට පස්සේ දැන් මේක දාන්න භාණ්ඩාගාරේ නැහැ. ඔක්කොම රැස් කරපු ඒවා සේරම අතුරලා ඉවරයි. ඊට පස්සේ දැන් ඔන්න රජතුමාට මේ සිටුවරයට හරි දුකයි. දැන් මොකද කරන්නේ? සිටුවරයා කියනවා මට මෙන්න මේ ප්‍රදේශයට මේ මේ මෙහෙම අඩුපාඩුවක් තියෙනවා. මට ඔබ ඉඩම දෙන්න. මම ඔබේ නම හදාන්න මේ හදන විහාරයට. නේද පුතේ? බලන්න එච්චර ලොකු වස්නාකමන් දීලත් කියනවා. ජේතට කියනවා මට මේ භූමි ප්‍රදේශය මට දෙන්න. මං ඔයාට ඒ කලමු සැලකීමට මේ හදන විහාර මන්දිරේ නැත්නම් මේ විහාර භූමියේ නම ඔයාගේ නමින් හදන්නම් කියලා කියනවා. මොකද හදන විහාරස්ථානය? මොකද පුතේ හදන විහාරස්ථානය?
ජේතවනාරාමය. අබුතේ ජේතවනාරාමය. වෙරි ගුඩ්. ජේතවනාරාමය. ජේත කුමාරගේ නම දාලා හදන මේ ආරාමයට අපි කියනවා ජේතවනාරාමය. ජේත කියලා නම දැම ජේත හදපු නිසා නෙමෙයි. ජේතට කළ ගුණ සලකන්නේ අර මේ පොඩි කොටසට හිලව් කරන්න එයා කිව්වට හා කමක් නෑ කියලා. නේද? අන්න එහෙම ලොකු විශාල මුදලක් මේ වැය කරපු ආරාමයක් තමයි පුතේ මේ ජේතවනාරාමය කියලා කියන්නේ. හරි. ඊළඟ කොටස ඔෂාදි කියන පුතේ ඊළඟ ඡේද දෙක. භූමිය ලබා ගැනීමෙන් අනතුරුව එහි දර්ශනීය ආරාමයක් කරවන ලදී. ජේතවනාරාමය ලෙස එය නම් කරන ලද්දේ ජේත කුමාරයා කළ සුළු පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක් වශයෙනි. එම විහාර කර්මාන්තයේ සඳහාද සිටුතුමා කහවණු 18 කෝටියක් වැය කළේය. පෙර ඇරයුම පරිදි වස්සීසීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ජේතවනාරාමය සාංගික කොට පූජා කරන ලදී. ආරාම පූජෝත්සවයද අති උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. ඒ සඳහා වැය කළ මුදලද කහවණු 18 කෝටියකි. ඉඩම මිලදී ගැනීමේ සිට ආරාමයේ කරවා පූජා කිරීම තෙක් වැය කළ මුළු මුදල කහවණු 54 කෝටියකි. බුදුරදුන් දිවි ගෙවූ 45 වසක කාලයෙන් 19 වන වසක් වස්වාසය කර ඇත්තේ ජේතවන විහාරයේය. එහි වැඩ විසූ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය දන්පැන් ආදී ඇතුළුව සියලු පහසුකම් සැපයීම සිදු කරනු ලැබුවේද අනේපිඩු සිටුතුමා විසිනි. අන්න හරි, වෙරි ගුඩ්. මොකද උනේ පුතේ? දැන් ඔන්න 18 කෝටියක්. කෝටි කීයක්ද? 18ක් පුතේ. 18 කෝටියක් උන වැය කරා මේ ඉඩම ගන්න, මේ භූමි ප්‍රදේශය ගන්න. ඊට පස්සේ තව 18 කෝටියක් වියදම් කරා මේක හදන්න. කොච්චර සල්ලියක් තියෙන්නේ නැද්දනේ? නේද ඉසුරි? කොච්චර සල්ලියක් තියෙන්නේ නැද්ද? නේ? සිටුවරේ ළඟ පුතේ යාලා ව්‍යාපාරණ කරන්න. එතකොට යාලා ළඟ ලොකු මුදලක් ගැවසෙනවා. හරිද? එතකොට ඔන්න මුලින්ම ගත්ත 18 කෝටියක් මේ ඉඩම ගන්න. ඊට පස්සේ 18 කෝටියක් වැය කරා, ඒ වගේ මුදලක් වැය කරා මේක හදන්න. ආයි තව 18 කෝටියක් වියදම් කරනවා මේක ආරම්භක දවසේ. මේක බුදුන් ඇතුළු ප්‍රමුඛ සංඝරත්නයට සාංගික කරලා පූජා කරන්න ලොකු උත්සවයක් ගන්නවා පුතේ. නේද? හිතන්නකෝ, උත්සවේම ගත්ත කියලා 18 කෝටියක් වැය කරලා කොහොමද? ඈ? ඒ විදිහට 54 කෝටියක් නේද? කෝටි 54ක්. කෝටි 54ක් ඈ? කෝටි 54ක් වැය කරනවා පුතේ ජේතවනාරාමය හදන්න. කොහොමද? ලංකාවේ දැන් ඉන්න බෞද්ධයෝ ඉතින් ඉච්චර නෑ. ඉතින් මිනිස්සුන්ට ඒ වුණා අපේ කට්ටිය රුපියල් 1000ක් 2000ක් වියදම් කරලා මොකද කියන්නේ? මගේ නම ගහන්න කියනවනේ. මගේ නම ගහන්න කියනවා. එතකොට අනේ පිරිසුතුමා 54 කෝටියක් වියදම් කරලා අනේ පිරිසුතුමාගේ නමද දැම්මේ? නෑ. සුදත් සිටුවරයාගේ නමද දැම්මේ? නෑ. Tamanta කළ පුංචි මුදල් කොටසක් දුන්න කෙනා වෙනුවෙන් කළගුණ සලකන්න එයාගේ නම දාලා තමයි ජේතවනාරාමය හදන්නේ. නේද? බලන්න, නමට නෙමෙයි පුතේ අපි බෞද්ධයෝ වෙන්න ඕනේනේ. අපි බෞද්ධය වෙන්න ඕනේ, අපි දන් දෙන්න ඕනේ තමන්ගේ නම කියාගන්න නෙමෙයි. සමහර නායකයින් අපි අත්දැකීමෙන් දන්නවා. අපි දහම් පාසල වල උගන්වනකොට සමහර ඉන්නවා නම තමයි. ඒක නෙමෙයි පුතේ, ඒක හරි වැරදි අදහසක්. හිතන්න අපි ඒ නම නොකියුවත් අපි බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්න නම් ඒක තමයි ශ්‍රද්ධාව, ඒක තමයි පින පුතේ. ඉතින් 54 කෝටියක් වැය කරපු අනේ පිරිසතුමා තමන්ගේ නම දාගන්නද විහාරස්ථානයේ හැදුවා නම් අපි මොනාදනේ? ඒක නිසා ඔන්න 54 කෝටියක් වියදම් කරලා ජේතවනාරාමයේ හැදුවා. ඒ හදපු නිසා බුදුරජාණන් වහන්සේ පුතේ මේකට කළ ගුණ සැලකීමක් වශයෙන් උන්වහන්සේ වස් කාලයේදී උන්වහන්සේ වැඩි වස් කාලයක් ගත කළේ, අවුරුදු 19ක් වස් කාලයක් ගත කළේ ජේතවනාරාමයේ. හරිද? පුතේ අහලා තියෙනවද
ගොඩාක් සූත්‍ර පටන් ගන්නකොට ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ යත කෝවඤ්ඤතරා දේවතා කියලා අහලා තියෙනවද? සූත්‍ර පටන් ගන්නවනේ ඔෂානි, අහලා තියෙනවද? සූත්‍ර පටන් ගන්නකොට පිරිත්තිවල්ලල කියනව නේද? ජේතවනේ අනාථ පිණ්ඩි. ඔන්න දැන් අහන්න ඕනිය. ඔන්න දැන් පිරිත්තිවල්ලලට ගිහිල්ලා ගෙදර හෝ පන්සලේ පිරිත් තියනකොට පුතේ ඔන්න අහන්න ඕනේ. මේ මොකද්ද මේ කියන්නේ? මේ ජේතවනාරාමේ වැඩ වෙසෙනකොට, ජේතවනාරාමේ වර්ෂා වස් කාලයේ ගත කරනකොට තමා මෙන්න මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ කියලා තමා එතන පැහැදිලි කරන්නේ. හරි, ඊළඟ ඡේදය කියන්න බලන්න. මෙනුෂර කරන්ට් එක තියෙන නෑ නේද පුතේ? මෙනුෂර නෑ, මං හිතන කරන්ට් එක ගිහිල්ලා. හරි, ඉස්සුලිට සිග්නල් මදි පුතේ. අනුහස් කියන්න පුතේ ඊළඟ ඡේදේ. ඊළඟ ඡේදේ කියන පුතේ අනුහස්. හරිද? හේතු නිවසද නිරතුරු භික්ෂූන් වහන්සේලාට දන් දීම සඳහා, අනාථ අසරණ පිරිසට සංග්‍රහ පැවැත්වීම සඳහා වෙනුවෙන් මේ කරුණ නිසා බුදුරදුන් විසින් අනේ පිටි සිටුමා වෙත අග්‍රදායක තනතුරු පිරිනමන ලදී. දිනකට දෙවරක් බුදුරදුන් දැකීමට යෑම එතුමාගේ සිරිත විය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවති අධික ගෞරවය නිසා සිසුවිටක දහම් කරුණු විභාගයේ එතුමා උත්සාහ නොගත්තේය. මෙම අදහස දැනගත් බුදුරජාණන් වහන්සේ ඔහු පැමිණි සෑම වාරයකම කිසියම් දේශනාවක් කළසේක. බුදුරදුන් බොහෝ සූත්‍ර දේශනාවල ඇත්තේ ජේතවනාරාමයේ විය. ඒ බව ජේතවන අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ යනුවෙන් සූත්‍ර ආරම්භයේ ඇතුළත් සඳහන් පැහැදිලි වේ. තමා පමණක් නොවේ, සිතුම් රසේ සියල්ලන්ද සැටහැකි බෞද්ධයන් බවට පත්කිරීමට සිතුමා කටයුතු කළේය. ඒ බව කාරණම් තම පුත්‍රයා දහමට අනුව චරිතවත් පුත්‍රයෙකු බවට හරි, වෙරි ගුඩ්. මෙනුෂය පුතේ, පුතත් කියන්න කොහොම ඊළඟ ඡේදේ? මම ඔක්කොම පැහැදිලි කරන් දෙන්න පුතාලට. ඒතුනි වෙත්තද නේ අනිත් සිටුතුමා කියන එක 44 පිටුව. අනේ පිටු සිටුතුමා දෙදිය නියන් දෙදෙනෙකි ඔහු මහා සුබදා චෝල සුබදා හා සුමනා නම් වූහ. මෙහින් මෙන් චෝල සුබදා හා මහා සුබදා සිවාහ දිවියට පත් වුවද සෝවාන් වෙසිටියහ. චෝල සුභද්‍රා තමන් විවාහ වී සිටි සිටු පවුලද බෞද්ධයින් බවට පත්කිරීමට සමත් වූවාය. යුග දිවියට පත් නොවී නිවසේ දාන ශාලාව භාරව සිටි සුමනා තියනිය සක්සුදාගාමීව සිටියාය. අනේ පිඬු සිටුතුමා, තම බෞද්ධ ජීවන රටාව දරුවන්ට පමණක් නොව මුණුබුරු මිනිබිරියන්ටද හුරු කළේය. බෝනික්කු කැඩි විනාශ වීම නිසා දැඩි ලෙස සොවින් අඬන මිනිබිරියක අසන්නතාලි මට කළේ බෝනිකා වෙනුවෙන් දානයක් පිරිනැමීමයි. සේවක සේවකයන් ද සැදැහැවත් උපාසක උපාසිකාවන්
බවට පත් කරන ඊමට හෙතෙම කටයුතු කළේය. ඒ අතර සිටි පුණා සාසනික යුතුකම් නොපිරිහෙලා ඉටු කළ උපාධිකාවක් වූවාය. හරි පුතේ, වෙරි ගුඩ්. ඊළඟ ඡේද දෙකම කියවන්න පුතේ. මේ ඔෂානි, ඔෂාදි. බුදුරදුන් දෙවුරම් වෙහෙරෙහි වැඩ නොසිටි අවස්ථාවල සැදෑවතුනට වැඳ පුදා ගැනීම සඳහා පූජා වස්තුවක් නොතිබිනි. ඒ අඩුව සපුරාලමින් බෝධි අංකුරයක් රෝපණය කිරීමට අනේපිඩු සිටුතුමා මුල් විය. ආනන්ද මාහිමියන්ගේ මඟ පෙන්වීම මත රෝපණය කළ එබැවින් එය ආනන්ද බෝධිය නමින් ප්‍රචලිත විය. එම බෝධීන් වහන්සේ අදටත් ජීවමානව වැඩ සිටිති. මුළු ජීවිත කාලයේ පුරාම බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිළිබඳ ශ්‍රද්ධාවෙන් කටයුතු කළ අනේපිඩු සිටුතුමා සම්බුද්ධ සසුනේ අභිවෘද්ධිය උදෙසා විශාල කැපකිරීමක් කළේය. හැකි සෑම විටම අසරණයින්ට පිහිට විය. වියපත් දිවියේ අවසාන භාගයේ සැරියුත් මාහිමියන්ගෙන් බණ අසා අවසන් සුසුම් හෙළූ අනේපිඩු සිටානෝ තුසිත දෙව්ලොව උපන්හ. හරි පුතේ, මේ අනුහා සිතුරු ටිකක් කියන පුතේ. අනේපිඩුතුමාගේ ආදර්ශ ටිකක් ඉතින් ඉවර කරලා මම ඉතින් පැහැදිලි කරන්න. අනේපිඩු සිතුරුමාගේ චරිතෙන් අපට ගත හැකි ආදර්ශ අතර පහත සඳහන් ඒවාද වේ. දෙරුවන් පිළිබඳව අච්චර සජ්ජායෙන් කටයුතු කිරීම, යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කැපවීම, දරුවන් හා සසු පිරි සුමගට ගැනීම, අසරින්ද පිහිට වීම, දහම ජීවන රටාවක් අනුගමනය කිරීම, ආශිතයන් ආගම දහමට නැඹුරු කරවීම, සුළු පරිත්‍යාගය වූද අගය කිරීම, කළගුණ සැලකීම. හරි පුතේ, අපි ජේතවනාරාමේ හැදුව විදිහ කිව්වා. ඊට පස්සේ මොකද කරේ බුදුරජාණන් වහන්සේ? මේකට කළගුණ සැලකීමක් විදිහට පුතේ වැඩි වස්ථාන කාලයක් ගත කරේ මෙහෙ. එතකොට ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට තියෙන ගරුත්වය නිසා උන්වහන්සේව වෙහෙස කරන්න කැමති නැති නිසා අනේ පිසිතුමා කිසිම දවසක ප්‍රශ්න ඇහුවේ නැහැ, දහම් කරුණු ඇහුවේ නැහැ. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පුතේ පේනවානේ තව කෙනෙක්ගේ හිතක්, හිතේ තියෙන දේ සිතුවිල්ල බලන්න පුළුවන් ශක්තිය දැයි තියෙනවා. ඉතින් උන්වහන්සේ දැක්කා මේක. ඒ නිසා උන්වහන්සේ මොකද කරේ? හැම තිස්සම ජේතවනාරාමයට අනේ පිසිතුමා එනකොට ජේතවනාරාමයට එන හැම වෙලාවම දහම් කරුණු කියලා දුන්නා. බණ ධර්ම දේශනා කළා. ගොඩක් සූත්‍ර අනේ පිසිතුමාත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් සූත්‍ර දේශනා කරලා තියෙනු. ඒක නිසා තමයි මම අර කලින් කිව්ව විදිහට සූත්‍ර දේශනාවලදී ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ කියලා ඔය ආරාමයේදී තියෙන. ඒක හැමතිස්සේ තමන්ගේ පවුලේ අයවත්, තමන්ගේ දරුවෝ, තමන්ගේ හිටිය දිනවරු තුන් දෙනේ, චූල සුභද්‍රා, ඊට පස්සේ මහා සුභද්‍රා, සුමන. චූල සුභද්‍රා කියන්නේ පුතේ පොඩි කියන එක. සුමනලා දෙන්න. හරිද? ඒක මතක තියාගන්න. චූල සුභද්‍රා කියන්නේ පොඩි. අපි කියන්නේ නංගි නේද? නංගි. එතකොට මහා සුභද්‍රා කියන්නේ අක්ක. එතන අනිත් දියණිය තමයි සුමන. මේ තුන් දෙනාගෙන් පුතේ මේ තුන් දෙනාම සෝවහන් ඵලයට පස් වෙලා හිටියා. මෙතන ඒ සොමන කියන කෙනා සෝවහන් සකුර්දාගාමි කියන තත්ත්වෙම පත් වෙලා තිබ්බා. එතකොට චූල සුභද්‍රයි මහා සුභද්‍රයි විවාහ වෙලා හිටියේ. නමුත් සොමනා බිසව මේ දන් පිළිගන්නේ මේ භික්ෂු දැන් හැමදාම මේ සිටි මැදුරේ අනිත් අය වෙනුවෙන් දන් පින් දාන ශාලාවක් තියෙනවනේ පුතේ. ඒ හැමදේම බලා කියාගත්තෙ සොමනා. මෙයාගේ අනිත් දියණිය, අනිත් දීවනිවරු දෙන්නේ විවාහ වෙලා හිටියේ. සෝ ඒත් එයාලා සෝවහන් ඵලයට පත් වෙලා තිබ්බා. එතකොට මේ අපිට තේරෙනවා මේක පුතේ මුළු පවුලම ඉතාම ශ්‍රද්ධාවෙන් ගිය ගමනක් නේද? ඉතින් ඒක නිසා අනේ පිරිස්තුමා තමන් විතරක් නෙමෙයි
තමන්ගේ ඥාති සමූහයාව මේ පිනට දහමට ලැබි කළා. ඉතින් අවසානයේදී පුතේ බුදුරජාණන් වහන්සේ ඇතුළු කියන්නේ බුදුරජාණන් වහන්සේව හැමදාම බලන්න දවසට දෙපාරක් එනවා. දවසට දෙපාරක් ජේතවනාරාමයට එනවා. ඇවිල්ලා ජේතවනාරාමයේ ඇවිල්ලා බණ අහලා තමයි යන්නේ. පුරුද්දක් විදිහට හරි සතුටින් කරපු දෙයක් තමයි අනේ පිස්සුමා. ඊට පස්සේ ඔහු මේ වියපත් වුණාට පස්සේ කියන වයසට ගියාට පස්සේ පුතේ සෙරියොස් හිමියන්ගෙන් තමයි අවසන් වරට ධර්මය අහලා අවසන් සුසුම් හෙළුවේ ජීවිතේ සමුගත්තේ. ඊට පස්සේ තුසිත දෙව්ලොව ඉපදෙන්න කියලා සඳහන් වෙලා තියෙනවා. හරි. ප්‍රශ්නික ලියා ගන්න හෝම්වර්ක්. හරි. දැන් ඔන්න ගිය සතිය හෝම්වර්ක් එක ලැබෙන සතිය හැමෝම තියෙන්න ඕනේ මතක තියෙන්න ඕනේ. මොකද මං කියුවේ කරණීය මෙත්ත සූත්‍රය පාඩම් කරන්න ඕනේ. ඔන්න හරිද? ඒක දැන් මතක තියාගන්න. ඒක මම ආයෙ ලියන දෙන්නේ. අද පාඩමට අදාළ ප්‍රශ්න ටික. එක. සුමන සිටුවරයා වාසය කළ. පුතාලට හතර පන්තියක් තියෙනවා නේද? ඉක්මන් ඉවර කර. සුමන සිටුවරයා වාසය කළ. රාජ්‍ය හා නුවර. රාජ්‍ය හා නුවර නම් කරන්න. සුමන සිටුවරයා. සුමන සිටුවරයා වාසය කළ රාජ්‍ය හා නුවර නම් කරන්න. රාජ්‍ය හා නුවර. රාජ්‍ය හා නුවර. රාජ්‍ය ලියන්න දන්නවනේ. රාජ්‍ය හා නුවර නම් කරන්න. අංක දෙක. සුමන සිටුවරයාගේ පුතාගේ නම ලියන්න. සුමන සිටුවරයාගේ පුතාගේ නම ලියන්න. ඊළඟට අනාථ පිණ්ඩික. මෙතෙන් පෙරනික මායත් ලියාගන්න. අනාථ පිණ්ඩික නමින් සුදත්ත සිටුවරයා හැඳින්වූයේ ඇයි? සුදත්ත සිටුවරයා හැඳින්වූයේ ඇයි? ඇයි යාට අනාථ පිණ්ඩිකස්ස කිව්වේ? නැත්නම් ඇයි යාට අනාථ පිණ්ඩික කියලා කිව්වේ? හරි. ඊළඟට රජගහ නුවර සිටු මැදුරෙහි සිදු වූ විශේෂ සිදුවීම මොකක්ද? නැත්නම් කුමක්ද?
ඊළඟ ප්‍රශ්නේ සුදත්ත සිටුවරයා බුදුරදුන් හමු වූ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. සුදත්ත සිටුවරයාට කොහොමද බුදුරජාණන් වහන්සේ හම්බුනේ? කොහොමද මොනාද කතා කරේ නේද? අර අපි කිව්වේ බුදුරදුන් හමු වූ ආකාරය. හමු වූ ආකාරය. කෙටියෙන් විස්තර කරන්න. ඊළඟ ප්‍රශ්නේ අනේ පිටු සිටුතුමා අනේ පිඩු සිටුතුමා අනේ පිනුව අනේ පිඩු සිටුතුමා ජේතවනාරාමයේ ඉදිකළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. අනේ පිටිසිටුමා චේතවනාරාමය ඉදිකළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. චේතවනාරාමය ඉදිකළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. ඊළඟට අනේ පිටිසිටුතුමා තම දරු මුණු බුරන්ට මුණු බුරන්ට දරු මුණු බුරෝ නේද? බුදු දහමට නැඹුරු කළ ආකාරය නැඹුරු කරනවා කියන්නේ එයාලවත් ඒ මාර්ගයට ගන්න. නැඹුරු කළ ආකාරය විස්තර කරන්න. ඊළඟ ප්‍රශ්නේ ආනන්ද බෝධිය රෝපණය කිරීමට මුල් වූ කරුණ සඳහන් කරන්න
අවසාන ප්‍රශ්නේ අනේපිඬු සිටුතුමාගේ චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශ පහක් ලියන්න. හරි. එච්චර. වැඩ ගොඩක් තියෙනවානේ. ආදර්ශ පහක් ලියන්න. ටීචර් අන්තිම ප්‍රශ්නේ මොකද්ද? අනේපිඬු සිටුතුමාගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ පහක් ලියන්න. හරි. හරි පුතේ, කරන්ට ගියා. හරි, හැමෝම පොත් ටික වහන්න. එහෙනම් වහලා වඳින්න බලන්න පොත් ටිකට. හරි, ඔය ඉසුරේ කරන්ට එක නැන්ද? හරි පුතේ. හරි, එහෙනම් හැමෝටම මොකද අනුහස් නංගි කියන්නේ? හරි හරි පුතේ, එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් හැමෝටම. හොඳට පාඩම් කරන්න ඕනේ. තෙරුවන් සරණයි. හරි, සරණයි. ලබති හම්බ වෙමු. තෙරුවන් හරි, සරණයි.